අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට තියෙන ප්‍රැක්ටිකල් ආලෝකයට අදාළ අපිට තියෙනවා වර්ණාවලී මානය සම්බන්ධ ප්‍රැක්ටිකල් දෙකක්. ඒක පුතේ මේ එක ප්‍රැක්ටිකල් එකක් විදිහට තිබුණාට ප්‍රැක්ටිකල් දෙකක් විදිහට තමයි ඒක කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් අංක විදිහට ගත්තොත් එහෙම ප්‍රැක්ටිකල් අංක අංක දෙක ගත්තොත් එහෙම 19 සහ 20. ඒ කියන්නේ මේක ප්‍රැක්ටිකල් දෙකක්. ඒ කියන්නේ 19 සහ නිර්දේශිත ප්‍රැක්ටිකල් වල 19 සහ 20 කියන ප්‍රැක්ටිකල් දෙක තමයි ඔය වර්ණාවලී මාන යටතේ අපි සාකච්ඡා කරන්නේ. මෙතනදී වර්ණාවලී මාන යටතේ එක ප්‍රැක්ටිකල් දෙකක් විදිහට කතා කරලා තියෙන්නේ. එකක් මෙයාගේ විශේෂිත උපකරණයක් තමයි මේ වර්ණාවලී මාන කියන්නේ. ඒ නිසා මෙහි සීරු මාරු කිරීම වල පියවර කීපයක් අනුගමනය කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට අපි කතා කරන්න හදන්නේ මේ 19 වෙනි ප්‍රැක්ටිකල් එක විදිහට වර්ණාවලී මානයේ සීරු මාරු කරලා ප්‍රිස්ම කෝණය කියන එක හොයන එකයි. නමුත් මේ මේ ප්‍රැක්ටිකල් දෙකෙන්ම පස්සේ අපේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රිස්මයේ තන ඇති මාධ්‍යයේ වර්තනාංකයේ සෙවීමයි. විදුරුවල නම් විදුරුවල වර්තනාංකයේ සෙවීමයි. එතකොට මේ වර්තනාංකයේ හොයන්න නම් අපි දන්නවා ප්‍රිස්මයේ සම්බන්ධයෙන් විශේෂිත ප්‍රකාශනයක් එනවා සුවිශේෂී අවස්ථාවක. ඒ තමයි අවම අපගමන අවස්ථාව. එතකොට අපි මේක අරමුණු කරගන්නේ මේ අවම අපගමන අවස්ථාව පාවිච්චි කරලා ප්‍රිස්මයක වර්තනාංකයේ සෙවීමයි. එතකොට මේ 19 හරි මේ ප්‍රැක්ටිකල් 19 වෙනි එක විදිහට නැත්නම් පරීක්ෂණ අංක 19 විදිහට අපි කතා කරන්නේ වර්ණාවලී මානයේ සීරු මාරු කරලා ප්‍රිස්ම කෝණය හොයන හැටිත් 20 වෙනි ප්‍රැක්ටිකල් එකේදී අවම අපගමන කෝණය සොයන හැටිත්. ඔන්න ওই දෙක තමයි පුතේ අපි මේ ප්‍රැක්ටිකල් දෙකේදී කතා කරන්න යන්නේ. එතකොට අපි පළවෙනි ප්‍රැක්ටිකල් එකට ගියොත් එහෙම, ඒ කියන්නේ 19 වෙනි ප්‍රැක්ටිකල් එකට ගියොත් එහෙම තියෙන්නේ මේ පරීක්ෂණ අංග 19 යටතේ අපි කතා කරන්නේ වර්ණාවලී මානයේ සීරු කිරීම සහ එය භාවිතා කර ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීමයි. ද්‍රව්‍ය හා උපකරණ ගත්තහම මේකෙන් තමයි විශේෂයෙන්ම උපකරණය අපිට වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ වර්ණාවලී මානය සමපාද ප්‍රිස්මයක් තමයි නිර්දේශිත අපි භාවිතා කරන්නේ. සාමාන්‍ය පුතේ අංශක 60 ප්‍රිස්මයක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සමපාද ප්‍රිස්මයක් ආලෝක ප්‍රභවයක් සහ මෙතනදී ආලෝක ප්‍රභවයේ පළවෙනි එකේදී පුතේ විශේෂ කරලා නැහැ. ඒ කියන්නේ විදුලි බුබුලක් හෝ පහන් දැල්ලක් හෝ ඒක වර්ණ ආලෝක ප්‍රභවයක් හෝ මෙතනදී ආලෝක ප්‍රභවය ගැන ඔබට ඒතරම් පරීක්ෂාකාරී වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ ප්‍රැක්ටිකල් එකේදී පුතේ මේ ප්‍රැක්ටිකල් එකට යන්න කලින් අපිට මෙහි තියෙන විශේෂිතම කාරණේ තමයි වර්ණාවලී මානය. එතකොට මේක සුවිශේෂී උපකරණයක්. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකල් එකටම භාවිතා කරන විශේෂිත දැනුම් කොටසක් සහිත. ඒ නිසා අපි ඉස්සරලාම යමු වර්ණාවලී මානයක් සම්බන්ධයෙන් අපි දැනගෙන සිටිය යුතු කාරණා ටිකට. රයිට්. මේ තමයි පුතේ අපිට වර්ණාවලී මානයක් දකින්න හම්බෙන විදිහ. එතකොට මේ වර්ණාවලී මානයක් ගත්තාම එතකොට අපි පේනවා බැලූ බැල්මටම මෙහි විශේෂිත කොටස් සමූහයක එකතුවක් තමයි මේ වර්ණාවලී මානය කියන්නේ. ඒ නිසා අපි පළවෙනියටම අඳුනා ගන්න යන්නේ මේ එක එක කොටස සහ ඉදිරියේදී අපි ඒ වාගේ ක්‍රියාකාරීත්වය කතා කරමු. එතකොට අපි මුලින්ම අඳුනා ගන්නුතේ මෙයාගේ තියෙන විශේෂිත කොටස් තුන. එහෙනම් අපි ඉස්සරවම දකිනවා මෙන්න මේ කොටසට අපි කියනවා දුරේක්ෂය. ඒ වගේම අපි ප්‍රිස්මය පාවිච්චි කරන වගේම ප්‍රිස්මයේ තියෙන මේසේ තමයි මේක. ඒ නිසා අපි ඒකට කියන්නේම ප්‍රිස්ම මේසේ කියලාමයි. එතකොට ප්‍රිස්ම මේසය දුරේක්ෂය ඊළඟට අපිට දෙන විශේෂ කොටසක් ඒ තමයි සමාන්තරක්. එතකොට මේ තමයි පුතේ විශේෂිතම කොටස් තුන වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වර්ණාවලී මානයක් ගත්තාම. එතකොට අපි ප්‍රිස්ම මේසය හා සම්බන්ධිත කොටස් ටිකට නැවත ගියොත්, ඒතර ප්‍රිස්ම මේසේ හා සම්බන්ධිත කොටස් ටිකට නැවත ගියොත් උදේ අපිට දකින්න හම්බ වෙනවා මෙන්න මේ ටිකක් දිගු ස්කරූපුවා. ඒකට අපි කියනවා ප්‍රිස්ම මේසේ අක්ෂයේ සිර කරගන්න එනේ ප්‍රිස්ම මේසේ අක්ෂයට. දැන් ඔබට ඉදිරියේදී මම පෙන්නන්නම් පුතේ මේ අපේ
වීඩියෝ එකක් තුල තියෙනවා නැත්නම් අපිට බලා ගන්න පුළුවන් මේකේ ක්‍රියාකාරීත්වය ඇතුලේ එකත් එක්කම මේ ප්‍රිස්ම මේසේ අක්ෂයට සිර කර ගන්නවා කියන්නේ පුතේ ඔබට පේනවා ප්‍රිස්ම මේසෙට යටින් සුදියකට අක්ෂයක් තියෙනවා එතකොට මේ අක්ෂයට අපි මේ ප්‍රිස්ම මේසේ සහිතයක ඊට වඩා කුඩා අක්ෂයක් සහිතව තමයි ඇතුළු කරන්නේ එතකොට මෙයා ඉහළ පහළ අපිට ප්‍රිස්ම මේසේ උඩට පල්ලෙහාට සීරු මාරු කරන්න නැත්නම් ඔසවන්න නැත්නම් පහත් කරන්න පුළුවන්. එතකොට ඒක අවශ්‍ය මට්ටමේ තියලා තද කරගන්න ඕනේ මේ මැද අක්ෂයට. එතකොට මැද අක්ෂයට සම්බන්ධ වෙච්ච තව කොටස් කීපයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන්ම තියෙනවා වර්නියර පරිමාණය මේ අක්ෂයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අක්ෂයත් එක්ක වර්නියරේ සම්බන්ධලා තියෙනවා. එතකොට ඒ අක්ෂය තුල කුඩා සිලින්ඩර් ආකාර කොටසකින් තමයි සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රිස්ම මේසේ. එතකොට ඒ ප්‍රිස්ම මේසේ උඩ පල්ලෙහාට කරලා අපිට සීරු මාරු කරලා එයාව සිර කරගන්න තමයි පුතේ මේ ප්‍රිස්ම මේසේ අක්ෂයට සිර කරගන්න ඇනේ කියන එක තියෙන්නේ. ඉදිරියේදී මම මේක තව ටිකක් පෙන්නනම් විශේෂයෙන්ම මේ කොටසේ ක්‍රියාකාරීත්වයත් එක්ක. ඊළඟට අපිට දකින්න හම්බෙනවා පුතේ මේ ප්‍රිස්ම මේසය පේනවද අර තැටි දෙකකින් වගේ තියෙන්නේ. එතකොට අර පහළ තැටි අපිට චලනය කරන්න බැහැ. මේ උඩ තැටිය අවශ්‍ය පරිදි අපිට ඇල කරන්න පුළුවන්. ඒකට තමයි මේ වටේට තියෙන ඉස්කුරුප්පු තුනක්. ඒ ඉස්කුරුප්පු තුනේ ඔබට පේනවා අර උඩ නිකන් සුදු පාට ඩොට්ස් වගේ තුනක් ප්‍රිස්ම මේසෙ මත තියෙනවා. ඒ ඊයර ඉස්කුරුප්පු වල කෙලවර පේන විදිය. එතකොට මේ ප්‍රිස්ම මේසේ සන්තුලනය කරන්න භාවිතා කරන ඇන එවැනි ඇන තුනක් තියෙනවා. ඒ වගේම තව තියෙන මුතේ දැන් මේ අවන් කියන්නේ ප්‍රිස්ම මේසයත් අක්ෂයකට නිහිර වෙන්නේ කියලා. ඒ අක්ෂය ඊට පස්සේ අපිට පුළුවන් කරකවන්න අර ලොකු කළු පාට තියෙන නේද පුතේ අර විදුරු තහඩුවක් එක්කම ලොකු කළු පාට සැටියක් අයත් වෙන ඒකත් එක්කම ওই අක්ෂයත් එක්කම කරකවන්න පුළුවන් උනන් ඇති. එතකොට එයාව සිර කරගත්තාම අපිට පුළුවන් සියුම්ව සීරු මාරු කරන්න විතරයි. එතකොට ආන්ගේ අක්ෂය සිර කරගන්න තමයි අය ඇණයක් තියෙනවා. අන්න ඔබට පේනවා අක්ෂ දණ්ඩ සිර කරන ඇණේ කියලා. එතකොට අන්න ඒක සිර කරපුවාම අතින් චලනය කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රිස්ම මේසයත් එක්ක තියෙන අර තැටිය කළු පාට ලොකු තැටිය අය අතින් සීරු මාරු කරන්න බෑ, භ්‍රමණය කරවන්න බෑ. ආන් ඒක ඊට පස්සේ සියුම්ව භ්‍රමණය කරන්න තව ඇණයක් තියෙනවා. මුතන බලන්න පුතේ ඒක තියෙන්නේ අර සමාන්තරකයේ කියන රාමුව සමාන්තරකයේ කියන එක සම්බන්ධ වෙලා තියෙන රාමුව තමයි. එතකොට ආන් එතකොට මේ අක්ෂ දණ්ඩ සිර කරගන්න ඇනේ සිර කරපුවහම පුතේ ප්‍රිස්ම මේසේ සහිත කොටසත් එක්ක සමාන්තරකයත් එක්ක තියෙන පාදම ඔන්න අචල කොටස් බවට පත් වෙනවා. නමුත් ඊට පස්සේ මේ ප්‍රිස්ම මේසේ කියන කොටස සිර වෙලා තියෙනවා මං කිව්වා වර්නියර් පරිමාණයත් එක්ක. ඊට පස්සේ වර්නියර් පරිමාණයත් එක්ක අක්ෂ දණ්ඩ සියුම්ම සීරු මාරු කරන්න පුළුවන් නැත්තම් ප්‍රිස්ම මේසේ සියුම් සීරු මාරු කරන්න පුළුවන්නේ අන්න ඒ රාමුවේ තියෙන ඇනේ. මේකේ පුතේ විශේෂයෙන් හොයා ගන්න පුළුවන් මම ඊළඟ රූපෙදීක පෙන්නන්නම්. ඊට පස්සේ අපිට පේනවා ඊට උඩින් තියෙන. ඒ කියන්නේ රාමුවට උඩින් තියෙන එක ගත්තොත් එහෙම පුතේ ඊට පස්සේ රාමුවට උඩින් තියෙන එක ගත්තාම පස්සේ පුතේ අය දුරේක්ෂයේ සවි වෙලා තියෙනවා. එතකොට මේ දුරේක්ෂයේ සවි වෙලා තියෙන කොටස ගත්තාම අපි ඊළඟට ගියපුවාම එයාගේ කොටස් හඳුනා ගන්නට දුරේක්ෂයේ තියෙනවා ඇස තබන කාචයකට කියනවා උපනෙත. ඒ වගේම දුරේක්ෂයේ තියෙනවා අවනෙත අනෙක් කාචේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මේකේ ඒක නම් පේන්නේ නැහැ හරස් කම්බි දෙකක්. ඒක තියෙන පුතේ උපනෙත කියන කොටසක් එක්ක තියෙනවා යම් කිටිස කොටසක් සම්පූර්ණයෙන් එළියට ගන්න. අන්න ඒ අතරේ තමයි තියෙන්නේ හරස් කම්බි කියන එක. හරියට නිකන් ඔයගොල්ලන්ට මතක ඇති මේ තලන්වික්ෂය වගේම තමයි. ඊට පස්සේ අපිට තියෙනවා පුතේ මේ දුරේක්ෂයේ සීරු මාරු වෙනවා. මේ සීරු මාරු වෙනේ කොහොමද වැඩ කරන්නේ කියලා පෙන්නන්නම්. මේ පිටිපස්සේ තියෙන බඳ ඒ කියන්නේ උපනෙතත් එක්ක සීරු මාරු කරන්න පුළුවන් පුතේ අවනෙත අතර තියෙන දුර. ඒක කොහොමද සීරු මාරු වෙන්නේ කියන එක ඉදිරියේදී මම පෙන්නන්නම්. ඊට පස්සේ අපි සමාන්තරකයට ගියපුවාන් පස්සේ පුතේ සමාන්තරකයේ දික් සිදුරක් තියෙනවා. ඒ කියන්නේ පුතේ අපිට අර අරින්න වහන්න පුළුවන් දෙපැත්තට ඈ දෙපැත්තට අරින්න වහන්න පුළුවන් දොරක් ආකාරය තියෙනවා. ඒකත් ඉදිරියේ පේනන දික් සිදුරක්. ආන් ඒක දොර විවෘත කරන ප්‍රමාණය පාලනය කරන්න පුළුවන් දික් සිදුරේ සීරු මාරු වෙනේ තියෙනවා ඒ එකම. ඊට පස්සේ මේ සමාන්තරකයේ තව තියෙන උත්තල කාචය. ඊළඟට මේ උත්තල කාචයයි දික් සිදුර අතර දුර සීරු මාරු කරන්න පුළුවන් ඇණයක් තියෙනවා සීරු මාරු ඇණේ. මේවා ක්‍රියාකාරීත්වය ඔක්කොම මම ඉදිරියේදී පෙන්නන්න.
ඊට අමතරව අපිට දකින්න හම්බ වෙනවා මේ දුරේක්ෂය සහිත අර වටේ රාමුව ඒක වෙනමම කරකවන්න පුළුවන් අන්න ඒකට පුතේ දුරේක්ෂය සමග එයාට සම්බන්ධිත ප්‍රධාන පරිමාණයක් ඇතුලේ තියෙනවා අංශක වලින් ලකුණු කරපුවා එතකොට දුරේක්ෂයත් එක්කේ අංශක පරිමාණයේ භ්‍රමණය වෙනවා එතකොට ආන්ගේ දුරේක්ෂය සිර කරගන්න ඕන වෙලාවට ඒ කියන්නේ නිදහසේ භ්‍රමණය වෙන එක වළක්වන්න ඕන වෙලාවට පුතේ අපිට තියෙනවා දුරේක්ෂය සිර කරන ඇණය. එතකොට එහෙම කරාට පස්සේ අතින් චලනය කරන්න බෑ නිදහසේ භ්‍රමණය වෙන්නේ. එතකොට අපිට සියුම්ව සීරු මාරු කරන්න ඇණයක් තියෙනවා. හොඳට බලන්න ඒ රාමුව තුලමයි තියෙන අපිට පේනවා පැත්තකට තමයි තියෙන්නේ හුඟක් වෙලාවට ඒ සියුම්ව සීරු මාරු කරන ඇණය. ඒ වගේම පුතේ අපිට තව එක කාරණයක් වෙනවා මේ ස්ථිරව සිර කරගන්න ඇනය චලනය වෙන්න පුළුවන් සිදුරක් තියෙනවා. පේනවනේ පුතේ දෙපැත්තට. ඒකිනුත් අඳුනා ගන්න පුළුවන්. මේ විශේෂතා ඔළුවේ තියාගන්න ඔබට මතක තියාගන්න ඕන නම් අපි කියව වර්නියර පරිමාණය තියෙන පුතේ මේ මේ අපිට මේ වීදුරු තහඩුව තුලින් තමයි පේන්නේ. වර්නියර පරිමාණය ප්‍රධාන පරිමාණය ඔතුලින් පේනවා. ඉදිරියේදී පුතේ ඔය ටික ඕපන් වෙච්ච කොටසක් තියෙනවා. එතනදී ටික තව ටිකක් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මේ තමයි පුතේ වර්ණාවලි මාණයක් සම්බන්ධව අපිට දකින්න ලැබෙන විශේෂිත කොටස් ටික. ඒකට ආපෝ පාරක් මේ ස්කෲප් වෙනගෙන අවධාරණය කරනවා. මොකද මේ බලන්න ඉහලින් බලනකොට අර ස්කෲප් වෙන ටික හොඳට පේනවා. බලන්න එන දෙකක් අක්ෂ දිශාට තියෙනවා. අනිත් දෙක පැත්තකින් නිකන් භ්‍රමණය වෙන පැත්තට තියෙනවා. හොඳට බලන්න. එතකොට අපි අයත් දුරේක්ෂයයි සමාන්තරකයයි ගත්තාන් පස්සේ පුතේ අපිට ඔන්න පරිමාණ දෙක ඔන්න ඉහලින් පේනවා පුතේ. අන්න වටේට තියෙනවා ප්‍රධාන පරිමාණයේ අංශක වලින් ලකුණු කරපු ඊළඟට මං කියව පුතේ ප්‍රිස්ම මේසයත් එක්ක සිර වෙන වර්නියර පරිමාණයේ තියෙනවා පේන්නම. එතකොට ඔන්න ස්කෘප් එනගෙන කතා කරනවා පුතේ අර මතකයි අර පහල ඒ කියන්නේ සමාන්තරකයේ සහිත රාමුවට ස්ථිර රාමුවට අක්ෂ දණ්ඩට සිර කරගන්න යන්නේ බලන්න පුතේ ඒක අක්ෂයේ පැත්තටමයි තියෙන්නේ. හරි ලේසි අඳුනා ගන්න. ඒ වගේම අන්න ඒකේ පුතේ ඊට පස්සේ අපිට එනවා අක්ෂ දණ්ඩ සියුම සිරුමක්. ඇත්තට කිව්වොත් මේ ප්‍රිස්ම මේසය වර්නියර පරිමාණයත් එක්ක තියෙන එකම අක්ෂයට සිර වුණාම සියුම්ම සිරු මාරු කරන්න වර්නියරයත් එක්කම තමයි මේ ප්‍රිස්ම මේසය භ්‍රමණය වෙන්නේ. ඊට පස්සේ මොකද්ද අක්ෂ දණ්ඩ සියුම්ම සිරු මාරු කරන ඇණය භ්‍රමණය කරනකොට. එතකොට අන්න අපිට ඉතුරු වෙන ටික අඳුනා ගන්න පුළුවන්. මේකේ පැහැදිලිවම පේනවා අපට දුරේක්ෂයේ සීරු මාරු වෙන්නේ. එතකොට අර ඔබට පේනවා නේද පුතේ අර කළු පාට කොටසින් කෙළවරේ තියෙනවා සුදු යකඩ. ආන් ඒ කොටස තමයි පුතේ උතනදී පිටුපසට ඉදිරියට චලනය වෙන්නේ සීරු මාරු වෙනකොට. මෙතනදී අවනත සීරු මාරු වෙන්නේ නැහැ. එතකොට දුරේක්ෂයේ සිර කරගන්න එනේ ඔයගොල්ලෝ පේනවා පුතේ ඒකත් බලන්නකෝ අක්ෂි දෙසට තියෙන්නේ. අන්න ඒ පැත්තට තමයි මොකද අක්ෂයත් එක්ක නිබ්‍රමණය වෙන්නේ. ඒ පැත්තට තමයි දුරේක්ෂයේ සිර කරගන්න ඇනේ තියෙන්නේ. ඊට පස්සේ අපිට පේන්න පටන් ගන්නවා අනිත් පැත්තට. ඒ කියන්නේ ඔන්න ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා අනිත් ඇනේ. මොකද්ද දුරේක්ෂයේ සියුම් සීරු මාරු කරන ඇනේ. ඊට අමතරව සමාන්තරකයේ පැත්තට ගියපුවාම අපිට පේනවා අන්න සීරු මාරු ඇනේ. ඒකේ පුතේ ඒකෙත් අර ඉදිරියේ තියෙන උත්තල කාචයේ නෙමේ චලනය වෙන්නේ පිටිපස තියෙන මෙන්න මේ දික් සිදුර තියෙන කොටස තමයි ඉදිරියට සහ පිටුපසට චලනය වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ පුතේ මේ මං කියවනේ මේ වර්ණාවලි මාන සම්බන්ධයෙන් වර්ණාවලි මානේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ටිකක් මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට. රයිට්. වර්ණාවලි මානේ ගත්තහම පේනවා පුතේ නැවත අර විශේෂිත කොටස් ටික නම් කරලා තියෙනවා ඒගොල්ලෝ. අර වර්නියර් ස්කේල් ෆික්ස් ස්ක්‍රූ කියන්නේ වර්නියරයත් එක්ක චලනය වෙන එක. මේ බලන්න පුතේ අන්න සමාන්තරකේ අර පිටිපස කොටස තමයි චලනය වෙන්නේ. සීරු මාරු කරන. එතකොට කාචයයි දික් සිදුරය අතර දුර බලන්න දුරේක්ෂයේ දුරේක්ෂය අන්න අර පිටුපස කොටසයි චලනය වෙන්නේ. එතකොට ආන් ඒක ඇතුලේ තමයි මුතේ මං කියේ හරස්කම්බි උපනෙතයි දෙක තියෙන්නේ. එතකොට හරස්කම්බි උපනෙතයි අතර දුර ආසන්න වශයෙන් වෙනස් වෙන්නේ නැහැ වගේ. නමුත් අර අවනෙතයි හරස්කම්බි අතර දුර සීරු වන. මේ බලන්න මුතේ මං කියේ අර දික් සිදුර මේ තියෙන්නේ. මේ 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 අර අපේ මෙහා පැත්තෙන් පෙන්නනවා ඒ දික් සිදුරේ ප්‍රමාණය තමයි මේ වෙනස් කරන්න හදන්නේ අර ඒ තියෙන ස්කෲප්පෙන්. ඊට පස්සේ අපිට අර මේ කියන කෙනන් පුතේ අපි ඉදිරියේදී කතා කරමු. මේ කරන්නේ දුරේක්ෂය දුර ඇති වස්තුවකට සිරු මාරු කරලා පැහැදිලි ප්‍රතිබිම්බයක් ගන්න එක තමයි මේක පෙන්නන්නේ. එතකොට මේ මේ තියෙන ඈත වස්තු නම් ඒක පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන පරිදි දුරේක්ෂයේ සිරු මාරු කරනවා කියන්නේ සමාන්තර කිරණ දැක ගැනීමට සූදානම් කරනවා. ඒක එච්චර දැනට ඕරි වෙන්න එපා. ඊට පස්සේ බලන්න ඊළඟට මේ 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 කොටස නම් පුතේ
अपे सिलेबस के निर्देशित क्रमे निमी मेके दिनांक अड़पाड़ तीन इतकोट तलया तेक्का तिसरला मेके रामुआ ඉස්සරලාම තිරස්කරගෙන ඉන්නුනේ එහෙම කරත් පුතේ යම් හේතුවකින් දුරේක්ෂයයි සමාන්තරකයයි ඇදයි නම් අය ප්‍රශ්නයක් කරනවා මේක නෙමෙයි අපේ සිලබස් එකේ නිර්දේශිත ක්‍රමය මේ අර ස්ප්‍රීතු ලෙවල් එකක් තියලා මට්ටම් කරගන්න එක ප්‍රිස්ම මේසේ මේක පුතේ අපි මතක තියාගන්නවත් එපා මේක අපිට අදාළ නෑ මොකද මේක නෙමෙයි අපේ ක්‍රමවේදේ අපි ප්‍රිස්ම මේසේ ලෙවල් කරන විදිය වෙනස් ඈ හරි ඒක ගැන මෙතනදී වරෙන්න එපා ඊට පස්සේ පුතේ මේ බලන්න අන්න හොඳට බලන්න මේක දැන් අර දුරේක්ෂයත් එක්ක තියෙන කොටස භ්‍රමණේ වෙනවා ඒ ඒ වගේම අර සමාන්තරකයේ දුරේක්ෂයයි එල්ල වෙන්නේ එකම තලයේ තියෙන්නේ හොඳට මතක තියාගන්න එකම භ්‍රමණ තලයේ පේනවනේ ඔන්න එතකොට ඕකත් එක්ක චලනය වෙනවා මොකද්ද මට තියාගන්න ඇතුලේ අංශක වලින් තියෙන ප්‍රධාන පරිමාණයේ චලනය වෙනවා ඊට පස්සේ මෙන්න බලන්න පුතේ ටෙලස්කෝප් එකේ අර ඇනේ තද කරා තද කරන් පස්සේ මෙන්න මේ සියුම් සීරු මාරු ස්ක්‍රූප් ඇනේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා හරිද බයි බා බලන්න සියුම්ම සීරු මාරු වෙන ඊට පස්සේ අන්න මතකද ප්‍රිස්ම මේසේ අක්ෂයට සිර කරගත්තාම බලන්න පුතේ අන්න ප්‍රිස්ම මේ අන්න පුතේ දැක්කද ආ අර සෙට් එකම වර්නියර පරිමාණයත් එක්ක සියුම්ම භ්‍රමණය වෙනවා එතකොට අයත් බලන්න පුතේ ඒ චුට්ට පොඩ්ඩක් එතකොට ඉස්සරවම තියෙනවා මෙයව තද කරාට පස්සේ පුතේ මේ දුරේක්ෂය තමයි බලන්න ඉතාලම හිමි සීරු මාරු වෙනවා බලන්න දුරේක්ෂය එතකොට අර බලන්න ඇතුලේ තියෙන වර්නියර පරිමාණය ප්‍රමණය වෙන්නේ නැහැ එතකොට අර ප්‍රධාන පරිමාණය විතරයි ප්‍රමණය මේ තියෙන පුතේ ප්‍රිස්ම මේසේ අක්ෂයට සිර කරගත්තාට පස්සේ බලන්න අන්න තද වෙන්නේ වර්නියරයත් එක්ක එතකොට ඔන්න බලන්න පුතේ අර වර්නියරයත් එක්ක ප්‍රිස්ම මේසේ සෙට් එක තමයි සියුම්ම සීරු මාරු වෙන්නේ ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න ආය ආය බලලා හරි වීඩියෝ එක නැවත නැවත බලලා හරි තේරුම් ගන්න ඔන්න ඔය ටික තමයි පුතේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කොටස් ටික. එම් ගාකයිට ඔකේ අවබෝධය නැත්නම් අර දැන් මේක පුරුල් කරාට පස්සේ පුතේ ඒක අතින් භ්‍රමණය කරවන්න පුළුවන් ඔය. අතින් භ්‍රමණය කරවන්න පුළුවන්. දැන් මේ මේකේ මේගොල්ලෝ නම් මේ ඉන්දියානු වීඩියෝ එකක්. එතකොට ඒගොල්ලෝ නම් ඉස්සරලාම මේ මේක සම්බන්ධයෙන් එකම ඒගොල්ලෝ ලේසි වෙන තැනකට ඉස්සරලා වර්නියර් පරිමාණය ගන්නවා අපි උනත් එහෙම කරනවා අපේ පහසුවට මේ තියෙන පුතේ අර දික් සිදුරට අපි ආලෝකයක් දෙන්න ඕනේ පැහැදිලිව දකින්න එතකොට එහෙම අපි කතා කරන ආලෝක ප්‍රබවල ගත්තොත් එහෙම ඒක වර්ණ ආලෝක ප්‍රබව තියෙනවා ඒ වගේම සුදු ආලෝක ප්‍රබව තියෙනවා එතකොට මෙතනදී පුතේ මේ කහ පාට එක තමයි අපි පාවිච්චි කරන්නේ ඉතින් සෝඩියම් වාෂ්ප පහනක් නැත්නම් සෝඩියම් දැල්ලක් පාවිච්චි කරන්න පුළුවන් මොකද ඒක වර්ණ ආලෝක අඳම්බයක් ලැබෙනවා එවැනි සෝඩියම් වාෂ්ප බල්බයක් හරි නැත්නම් සෝඩියම් පහනක් හරි පාවිච්චි කරපන් අපි මෙතනදී හුඟක් වෙලාවට සුදු ආලෝක ප්‍රබවයකුයි මේ සෝඩියම් පහනකුයි තමයි පාවිච්චි කරන්නේ මේ පොටෑසියම් වාෂ්පෙත් තියෙන පහනක් ගත්තාම යන්න එයාගේ ඒ වර්ණය දෙනවා අපි හුඟක් වෙලාවට කහ වර්ණයට අදාළ වෙන පුතේ වර්තනාංක කියන්නේ ඒ නිසා තමයි අපි සෝඩියම් පහන පාවිච්චි කරන්නේ එතකොට මේ යම් අවබෝධයක් ලැබුණා කියලා හිතනවා වර්ණාවලිමානිය සම්බන්ධව දැන් අපි යමුකතේ මේ වර්ණාවලිමානියත් එක්ක අපේ පරීක්ෂණයේ පැත්තේ සිද්ධාන්තවලට එතකොට මේ තමයි අපේ අරමුණ පුතේ ඉදිරියට කරන්න නියමිත ඒ තමයි අර පේනවනේද සමාන්තර රේඛා දෙකක් වැටෙනවා ප්‍රිස්මයේ මතට ඒ ප්‍රිස්මයේ තියලා තියෙන හැටි අපි එකක් සාකච්ඡා කරමු ඔය PQR කියන අර සීරු මාරු කරන ඇන එතකොට ආන්ගේ ප්‍රිස්මේ මතට පුතේ සමාන්තර ආලෝක කදම්බයක් පතණය වෙන සලස්සලා ඒ පතණය වෙන ආලෝකය දෙපැත්තේ ඒ වර්තන ධාර වලින් ආංශික පරාවර්තනය වෙලා දුරේක්ෂයෙන් තමයි අර T1 T2 අවස්ථා දෙකේ නිරීක්ෂණය කරන්නේ දෙපස පෘෂ්ඨ වලින් ආංශික පරාවර්තනය වෙලා එන දික්සි දුරේ ප්‍රතිබිම්බයයි ඔන්න ඕකෙන් අපිට පුතේ විශේෂිත කාරණයකට යන්න පුළුවන් ඒ තමයි මෙන්න මේ අවස්ථා දෙකේදීම මේ කියන එකේ පාටාංක ගන්න කලින් ඉස්සරලාම මේ ප්‍රිස්ම මේසේ මට්ටම් වෙලා තියෙනවනේ. ඇයි දුරේක්ෂයයි සමාන්තරකයයි තියෙන පුතේ එකම තිරස් තලයක. ඒ නමුත් ප්‍රිස්ම මේසේ ඇදනම් හරියට හිතන්න පුතේ ආනත තලයක් මත කේතුවක් තිබ්බහම ඔයගොල්ලෝ දිමා නැදපුවාම එක පැත්තක් උඩට අනිත් පැත්ත පහළට දැන් ලම්බක ඇඳපුවම එකක උඩට එකක් පහළට එතකොට පුතේ මේ ආලෝක කදම්බය ආංශික පරාවර්තනයෙන් ප්‍රිස්ම මේසේ ඇදයි නම් පුතේ
T1 වල පිහිටීමේදී පෙනුණා නම් තිරස් හරස් කම්බියට උඩින් T2 පිහිටීමරගෙන ගියපුවාම මොකද ඒක අනිත් පැත්තට එහෙනම් යනවා අර තිරස් හරස් කම්බියෙන් පහළට. ඕකෙන් අපි අඳුනා ගන්නවා ප්‍රිස්ම මේසය මට්ටම් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රිස්ම මේසයේ කලි ඉස්සරලාම සන්තුලනය කරලා නැත්තම් මට්ටම් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ආන් ඒක මට්ටම් කරගත්තාම කොහොමද පේන්නේ? ඔන්න ඔහොම. මොකෙන්ද තිරස් හරස් කම්බිය අමත කරන්කොටේ මේ අර ඩික්සි දුරේ ප්‍රතිබිම්බය තමයි ඇතුලෙන් පේන්නේ. ඒක තිරස් හරස් කම්බියෙන් සමානව දෙකකට වෙන් වෙලා වගේ පේනවනේ. එතකොට තමයි අපි දකින්නේ මේ ප්‍රිස්ම මේසයේ මට්ටම් ලැයි අර ආපු කදම්බ දෙකම දැන් එකම තලයක තියෙනවා නම් අර දෙපැත්තෙන් අපිට පුතේ තුන්වෙනි රූපේ ආකාරයෙන් දුරේක්ෂයෙන් දැක ගන්න පුළුවන්. ඉදිරියේ තව චුට්ටක් මේවා ගැන දැනගන්න පුළුවන්. අපි ඒවා ගැන පරීක්ෂා කරමු. හැබැයි ඊට කලින් මේ සිද්ධාන්ත ටික හොඳින් බලලා ඉන්න. එතකොට මේ කාරණය හොඳට දැක්කද? ප්‍රිස්මයේ අර ශීර්ෂ කෝණේ ඒ නම්තේ මේ දුරේක්ෂයේ T1 T2 පිහිටීමේ අතර කෝණය 2/8 සමාන වෙනවා. මේක ජ්‍යාමිතික කතාන්දරයක්. අර කේන්ද්‍රය ආපතනය කරන කෝණයයි පරිධි ආපතනය කරන කෝණය කියන කාරණේ තමයි ඔය ඉන්නේ. එතකොට ඔය ප්‍රිස්මයේ කෝණ ශීර්ෂ කෝණයේ යනවා කෙලිම පුතේ පරිධියට. නමුත් T1 T2 ගේ එක ජ්‍යාමිතිකව ගත්තාන් පස්සේ එනවා ප්‍රිස්ම කෝණය වගේ දෙකකට. එතකොට ඔන්න ඕකෙන් අපිට ගන්න පුළුවන් පුතේ මේ T1 T2 පිහිටීම අතර කැරකුණ කෝණය අපිට තියෙනවා අංශක පරිමාණයේ වටේ දුවන වර්නියරයක් නැත්තම් අංශක පරිමාණයේ වර්නියරය හරහා දුවන. ඒ නිසා අපිට මේ දෙකයි හොයා ගැනීම තමයි ඉදිරියේදී පරමාර්ථයේ ප්‍රැක්ටිකල් එකේදී. එහෙම වෙච්චාම අපිට මේ තියෙන රූපේ T1 T2 අවස්ථාවට අදාළ කෝණය හොයාගත්තාම පුතේ ඒකට තමයි අපිට වර්ණාවලිමානයේ ප්‍රධාන පරිමාණය සහ වර්නියර පරිමාණය තියෙන්නේ. අන්න ඒ දෙකේ අතරේ ඒ දෙක අතර කෝණය හොයාගන්න 2/a. එතකොට 2/a කියන එකෙන් එනවා අර හොයාගන්න කෝණේ තීටා නම් තීටා. ඒකින් අපිට හොයාගන්න පුළුවන් ඒක දෙකෙන් බෙදලා ප්‍රිස්ම කෝණය. ඔය තමයි පුතේ පළවෙනි ක්‍රියාකාරකමට අදාළ සිද්ධාන්ත. හරිද? පළවෙනි කෝණයට අදාළ සිද්ධාන්ත ටික තමයි ඔය තියෙන්නේ. ඒක ඉතාම සරලයි. අපේ පරමාර්ථය වෙන්න ඕනේ මේ T1 T2 අතර කෝණය හෙවත් 2/a හොයාගන්න. ඒ කෝණය හොයාගන්නක තමයි අපි ඉදිරියේදී කතා කරන්න යන්නේ. හැබැයි ඊට කලින් ටිකක් තියෙනවා. right. එතකොට අපි යනවා ඊළඟ කොටසට. මේ ආපහු බලන්න හම්බෙනවා පුතේ නැවත මේ වර්ණාවලිමානේ කොටසල ක්‍රියාකාරිතය පොඩ්ඩක් බලන්න. ඉස්සරලාම අපි යන්න යන පුතේ දැන් මේ වර්ණාවලිමානේ පාවිච්චි කරන්න කලින් යාව සීරු මාරු කිරීම පියවර කීපයක් තියෙනවා. එතකොට ඒකේ සීරු මාරු කිරීම වල පියවරේ මුලේක තමයි පුතේ මෙන්න මේ දුරේක්ෂයේ සීරු මාරු කිරීම. එතකොට මේ දුරේක්ෂයේ සීරු මාරු කරන්නේ කොහොමද? පළවෙනියටම උපනෙතින් බලපුවාම හරස් කම්බි පේන්න ඕනේ. හරස් කම්බි පෙනුනට පස්සේ තමයි පුතේ ඊළඟට අපි හරස් කම්බි පැහැදිලිව පේනවා නම් ඊට පස්සේ මෙන්න මේ සමාන්තර කිරණ දෙක ගන්න පුළුවන් වෙන සීරු මාරු කරන්න. හිතන්න පුතේ මේකේ සාමාන්‍යයෙන් මේ උපකරණයෙම එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ උපනිතින් බලපුවාම හරස් කම්බි පැහැදිලිව පේනවා. එතකොට ඊට පස්සේ අපි එහෙම පේනවා නම් අපි මොකද කරන්නේ? දුර ඈත තියෙන වස්තුවක විශේෂයෙන්ම මායිමක් අපි ගන්න අන්න ඒකට එල්ල කරනවා. හිතන්නකො විද්‍යාගාරයෙන් එපිට ඈත ඇති වස්තුවකට මොකද දුර ඇති වස්තුවකටයි අපි මෙයාව එල්ල කරන්නේ. එල්ල කරලා පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනකම් එයාගෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනකම් දුරේක්ෂයේ දැන් ඔන්න සීරු මාරු කරනවා පුතේ අර අවනත සහිත කොටස. ඊට පස්සේ තමයි අපි අරගෙන යන්නේ දික්සි දුර ආලෝක ප්‍රභවයේ ගාවට. එතකොට අපි මෙතන ආලෝක ප්‍රභවයේ ගාවට දික්සි දුර එල්ල කරගෙන ඊට පස්සේ අපිට පේන ඕන ඇතුලෙන් ටිකක් ඝනකම වැඩි. එහෙම උච්චහම අපි ඔන්න අර තුනී දික්සි දුරක් වෙන දැක්කද පුතේ? තුනී දික්සි දුරක් වෙන විදියට සකස් කරගන්නවා. ඒකට මම හේතු අවසානට ඉදිරිපත් කරන්නම් ඇයි කියලා ඔබට දැනටමත් වෙනවා. එතකොට දැන් අර රේඛීය ගතිය නැත්තම් අර දික්සි දුරේ ඍජු කෝණාශ්‍රාකාර ස්වභාවය පේනවා. නැත්තම් ආලෝකය නිකන් බ්ලොට් වෙලා දැක්කන් නිකන් අර ලපයක් වගේ පේන්නේ අර විශාල වුණාන් පස්සේ. එතකොට තුනී දික්සි දුරක් වෙන විදිහට සකස් කරගත්තාම තමයි හොඳට ඒ සිදුරේ මායිම් ප්‍රදර්ශනය වෙන්නේ.
එතකොට ඔය තමයි පුතේ දෙවනි වැඩි මොකද්ද සමාන්තරකයේ සීරු මාරු කරන එක. එතකොට මේ සමාන්තරකයේ සමස්ත සීරු මාරු කිරීම නෙමෙයි අපි කතා කරන්නේ ඕනාර පේනන පුතේ හරස්කම්බිත් එක්ක දකින්න විදිහ. එතකොට අපි මෙතනින් එහාට කොහොමද සීරු මාරු කරන පියවර කියන එක සිලබස් එකේ නිර්දේශිත ආකාරයට දැන් සාකච්ඡා කරමු මොනවද පියවර. එතකොට ඉස්සරලාම මෙහි සීරු මාරු කිරීම ආරම්භන්නේ දුරේක්ෂය සමාන්තරකයේ අවසානට තමයි පුතේ අපි ප්‍රිස්ම මේසය මට්ටම් කරන්න යන්නේ. එතකොට දුරේක්ෂයේ සීරු මාරු කරනකොට පුතේ එන පළවෙනි පියවර ඔබට කියව මතක ඇති. පළමුව හරස්කම්බි පැහැදිලිව පෙන්නතුරු උපනෙත. දැන් උපනෙත කියන එක පුතේට ඇණයක් නැහැ. අපි භ්‍රමණය කරලා සියුම්ම සීරු මාරු කරන්න සිද්ධ වෙයි. අපේ අවිදුර දෘෂ්ටිකත්වය, ඒ කියන්නේ අපි දන්නවා මේ කිනිකනාට වෙනස් වෙනවා. තමන්ට පේන ළඟ ලක්ෂය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිසා මෙන්න මේ තමන්ට පේනන ළඟ ලක්ෂය වෙනස් වුණොත් අපිට චුට්ටක් හරස්කම්බි පැහැදිලිව පේන්න සියුම්ව සීරු මාරු කරගන්න සිද්ධ වෙනවා. එතකොට උපනෙත සහිත කොටස භ්‍රමණය කරලා සියුම්ව සීරු මාරු කරගන්න පුළුවන් හරස්කම්බි පේනකම්. එතකොට ඊළඟ පියවර තමයි පුතේ ඊට පස්සේ දැන් තමයි අර අපි කියපු එකේ මේ දුරේක්ෂය එල්ල කරලා ඈත පිහිටි විශේෂයෙන්ම මායිමක් සහිත තැනකදී තමයි වඩා පැහැදිලි. මොකද එතකොට අපිට වෙනස පේනවා. ඉන්පසු ඈත ඇති වස්තුවකට පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත සෑදෙන තුරු හරස්කම්බි හා සමපාත වන තුරු ඔකට තමයි කියන්නේ දුරේක්ෂය සීරු මාරු කරනවා කියලා. එතකොට ඔය පියවර දෙක අනුගමනය කරනවා දුරේක්ෂය සීරු මාරු කරනකොට. එතකොට අපි ඊළඟට සමාන්තරකයේ සීරු මාරු කරනවා කියපුවාම සමාන්තරකයේ අපි පළවෙනියටම කරන්න පුතේ මේ දික්සි දුර පටු සහ සිරස. මොකද මේ දික්සි දුර සහිත කොටස පුතේ අර පිටිපස කොටස නැවත භ්‍රමණය කරන්න පුළුවන්. එතකොට ඒකේ ඇද වෙලා තිනවනම් අපි මොකද කරන්න ඕන? නැවත සිරස් වෙන පරිදි ඒකේ තියෙන රාමුව පොඩ්ඩක් කරකවා ගන්න ඕනේ. ආලෝක ප්‍රභවයෙන් ඊට පස්සේ ආලෝකමත් කරනවා දික්සි දුර පටු සිරස්සනසේ සකස් කරලා ඊට පස්සේ තමයි අපි ආලෝක ප්‍රභවෙන් ප්‍රභවේ දීප්තිමත් කරවන්නේ. එතකොට අපිට හොඳට දික්සිදුර දැක ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි මේ සමාන්තරකය අන්න දැන් දුරේක්ෂය අපි සකස් කරලා තිබුණා කොහොමද? දුර තියෙන නැත්නම් සමාන්තර කියන දැක් ගන්න. හැබැයි මතක තියාගන්න සමාන්තරකයේ දුරේක්ෂයේ සීරු මාරු කරාට පස්සේ අය කිසිම වෙලාවක එයාගේ සීරු මාරු කිරීම කරන්න බෑ. මොනවද? ඒ කියන්නේ ආවනෙතයි අර හරස්කම්බි අතර දුර අයෝබ කොයි වෙලාවකවත් එහි තියෙන සීරු මාරු වෙනේ කරකවන්න බෑ. මොකද අපි හදලා තියෙන්නේ සමාන්තර කිරීම දැක ගණ්ඩයි. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්න තමයි දුරේක්ෂය අපි එල්ල කරපුවාම සමාන්තරකයට සමාන්තරකෙන් එන ආලෝකය සමාන්තරද? ආංගික සමාන්තර නැත්නම් අපිට පැහැදිලි දික්ස දුර ප්‍රතිබිම්බයක් පේන්නේ දුරේක්ෂයෙන් බලනකොට. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? සමාන්තරකය හා ඒකරේඛී වනසේ දුරේක්ෂය සකස් කරලා සමාන්තරකෙන් ලැබෙන ආලෝකයේ දුරේක්ෂය තුලින් නිරීක්ෂණය කර දික්සි දුරේ තියුණු ප්‍රතිබිම්බයක්. ඒ තියුණු ප්‍රතිබිම්බයක් කියනවා නම් මොකක්ද අර්ථය? සමාන්තරකෙන් සමාන්තර කර ඇත. ඇයි? දුරේක්ෂයේ සමාන්තර කිරීම බලන්නයි හදලා තිබුණේ. එහෙනම් තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම් මත සෑදෙන තුරු සමාන්තරකයේ සීරු මාරු කරනවා. සමාන්තරකයේ සීරු මාරු කරනවා කියලා මොකද්ද කරන්නේ? අන්න එහි තියෙන උත්තල කාචයයි ඊළඟට දික්සි දුරයි අතර දුර තමයි අර ඇනේන් සීරු මාරු කරන්නේ. එතකොට ආන් ඒක හරියටම දික්සි දුර උත්තල කාචයේ ප්‍රාථමික නාභියට එනකොට උත්තල කාචෙන් එන කෙරෙන මොනවා වෙනවද? දන්නවා පුතේ. සමාන්තර වෙන ඕන පුතේ. ඇත්තටම කිව්වොත් කතා වෙන්නේ ප්‍රාථමික නාභියට සෙට් වුණාම සමාන්තරකයේ උත්තල කාචයේ දික්සි දුර අන්න අපිට පුතේ දුරේක්ෂය තුළින් පැහැදිලි ප්‍රතිබිම්බය දකින්න හම් වෙනවා දික්සි දුරේ. ඒ තමයි පුතේ සමාන්තරකයේ සීරු මාරු කිරීම. මෙන්න මේ සමාන්තරකයේ සීරු මාරු කළා ඉවර වෙනකොට අන්න අපිට සමාන්තර වෙන කිරණ දුරේක්ෂයෙන් දැක ගන්න තැනට ඇවිල්ලා ඉවරයි. ඒත් අපේ කතාව ඉවර නැහැ. මම පොඩක් නැවත අර යම් ප්‍රමාණයක් මෙතනදිත් පෙන්නන්නම්. මේ දික්සි දුර කියන එක මුතේ මේ අර පේන විදිහටම තියෙනවා වුණාට දැන් මෙතනින් එහාට අපිට වැදගත් වෙන්නේ මේ දෙකම රෙඩි නම්, ඒ කියන්නේ දුරේක්ෂයයි සමාන්තරකයේ රෙදිනම් අපිට දැන් ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් පුතේ මේකට නිර්දේශිත තියෙන අපි ඇත්තටම ඕනෑම ප්‍රිස්මයක් නෙමෙයි භාවිතා කරන්නේ. මේකේ පුතේ අර වර්තන ධාර දෙක තියෙන පැත්ත අර හොඳ පැහැදිලි
පෘෂ්ඨ දෙකක්. නමුත් අර අනික් පෘෂ්ඨ දෙක ටිකක් අර රළු ස්වභාවයකින් තියෙනවා. එතකොට ආලෝකය මොකද වෙන්නේ? ඒතරම් හොඳින් ගමන් කරන්නේ නැහැ. නිකන් අර පාර භාෂක ගතියක් තමයි තියෙන්නේ. එතකොට අනිත් පැත්තේ හොඳ පාරදුර්ශ ගතියක් තමයි තියෙන්නේ. මේ වර්තන ධාර දෙක ඔබට ඉදිරියේදී දකින්න හම්බෙනවා එකක්. එතකොට ආන් ඒකෙ පුතේ මෙන්න මේ මේ ධාර දෙක අර හොඳින් පාරදුර්ශ දෙක හරහා තමයි අපි ආලෝකය වර්තනය කරගන්න යන්නේ. ඒ පෘෂ්ඨ දෙක මතම තමයි අපි අන්න අර සමාන්තරකින් එන ආලෝකය වැටෙන සලසන්නේ. දැන් මෙතන නබුතේ ඔයගොල්ලෝ ඉස්කෝල් දිනෙන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ ගාඩ්ස් ටික ඔක්කොම තියෙනවා. මේ මේවා සිර කරගන්න ප්‍රිස්මේ ඒකටම ආපු කොටස්. මේ තමයි පුතේ අපි කියපේ මේ සමාන්තරකින් එන ආලෝක කිරණ වැදිලා ආංශික පරාවර්තනය වෙනවා. අර මතකනේ මේ දෙපැත්තේ පෘෂ්ඨ දෙක මොකද වෙන්නේ? හරි පාරදෘශ්‍ය ස්වභාවයෙන් යුක්ත පෘෂ්ඨ දෙකක් මේ ප්‍රිස්ම මේසේ මත තියලා තියෙන පෘෂ්ඨය රළු පැත්තක් ඒ පැත්තෙන් වැඩිපුර ආලෝකයෙන් නැහැ. ඒක තමයි මේකේ එක්තරා වාසියක් තියෙනවා. අපිට මේ ආංශික පරාවර්තනයෙන් හොඳින් දැක ගන්න පුළුවන් වෙන. හොඳට මතක තියාගන්න මේ ප්‍රිස්ම මේසේ මත තිබ්බන් පස්සේ මේ දෙපැත්තේ වර්තන ධාර දෙක පුතේ සිරස්. ඒ කියන්නේ අර තිරස් නම් කවුද තිරස් නම් කිව්වේ? ප්‍රිස්ම මේසේ තිරස් නම් මේ ප්‍රිස්මයේ තිබ්බන් පස්සේ පුතේ මේ වර්තන ධාර දෙක සිරස්. ඒක ටොටක් ඔළුවේ තියාගන්න ප්‍රිස්මයේ තියපුවාම වෙන ආකාරය. එතකොට අපි ඔන්න ඔය කිරණ දෙක තමයි පුතේ මේ දෙපැත්තේ තියෙන කිරණ දෙක තමයි ඉදිරියේදී දුරේක්ෂයේ නිරීක්ෂණය කරන්න යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අර ආංශික පරාවර්තනය ලයින එක අපි එක පෘෂ්ඨයකින් පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම තමයි පළවෙනි පියවර පාඨාංක ගැනීම නෙමෙයි. රයිට්. එතකොට ඒ ඔක්කොටම කලින් අපි දැන් ඒ කතාන්දරය තුළ ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න පුතේ ඉස්සරලාම ප්‍රිස්මේ තියන්න ඕනේ. මොකද්ද ප්‍රිස්ම මේසේ මත? එතකොට ඔබට පේනවා අර F E D කියන්නේ අර N තුන කියලා. නැත්තම් අපි කියොත් එහෙම මේ A N තුන සහ අපි ගත්තන් පස්සේ ප්‍රිස්මය තියනකොට අපි තියෙන විදිහකුත් තියෙනවා මෙහි පහසුව සඳහා. පහසුව කියන්නේ අපේ මේ අවශ්‍ය ප්‍රිස්මය තියලා මෙම පරීක්ෂණය කරද්දී අපිට මේ පහසුවෙන් සිදු කරගන්න අපි තියෙන උපක්‍රමයක් විදිහට තමයි මේ ප්‍රිස්මයේ නිවැරදිව තිබීම. එහි විශේෂිතම කාර්යය තමයි පළවෙනි එකම මේ ප්‍රිස්මයේ වර්තන ධාර සහිත ශීර්ෂය ආසන්න වශයෙන් කේන්ද්‍රයේ තියෙන්න ඕනේ. ආසන්න වශයෙන් තයි අපි මෙතන ඉන්නේ පුතේ කොතනද? අපහු ප්‍රිස්මය තියෙන තැන. මේ පළවෙනිම කාරණා තමයි පුතේ මේ ප්‍රිස්මය තියෙනකොට වර්තන ධාර සහිත ශීර්ෂ කෝණය තියෙන්න ඕනේ ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට ආසන්න. එතකොට තමයි පුතේ ඉදිරියේදී අපි කතා කරන්නම් මේ විශේෂ කරුණකට මේ දෙපැත්තට සමාකාරව ආලෝක වෙන් කර ගන්න පුළුවන් ආංශික පරාවර්තනය කරගන්න. එතකොට ඊට අමතරව මෙයාගේ ඉක්මනින් මට්ටම් කරගන්න නැත්නම් පහසුව සඳහා පුතේ සෑම විටම මේ අර සන්තුලන එන දෙක එක් වර්තන ධාරයකට, වර්තන ධාරයක කියපුතේ මේ ආංශික පරාවර්තන එන වර්තන ධාරයකට බලන්න පුතේ ලම්බකව තමයි තියලා තියෙන. බලන්න මේ E සහ D ED ආකරණ එක AC රේඛාවට නැත්නම් ප්‍රිස්මයේ එක් වර්තන ධාරයකට ලම්බක වෙන්නේ. එවිට මේ ඉතා පහසුවෙන් අපිට නැත්නම් ඉක්මනින් මේක මට්ටම් කරගන්න පුළුවන් වෙනවා. එහෙම එක් කරන රේඛාවකට ලම්බකව තියාගත්තහම. එතකොට ඒකත් මේකේ උපක්‍රමයක්. මේ පළවෙනියටම ප්‍රිස්මය තියෙන ආකාරය. ඊපස්සේ දැන් මේ අපි යන්නේ මොකකටද? දුරේක්ෂය හරි සමාන්තරකේ හරි ප්‍රිස්ම මේසේ මට්ටම් කරගන්න. එතකොට ඔන්න අපි නිර්දේශිත ක්‍රමයේ ඉන්නේ ප්‍රිස්ම මේසේ මට්ටම් කරන එකේ. එතකොට මේකෙදි ප්‍රිස්මේ තියෙන හැටි තමයි කිව්වේ රූපේ දැක්වෙන පරිදි ප්‍රිස්මේ ශීර්ෂය ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට එන පරිදි ඊට පස්සේ පුතේ එහි මුහුණත අපි මෙතනදී කියලා තියෙන පුතේ AB කියන එක AB මුහුණත කියන එක නෙමෙයි. මෙතනදී අපිට AD මුහුණත ඕනෑම සන්තුලන ස්කෘප්ත දෙකකට මෙතනදී නම් QR කියන එක නෙමෙයි පුතේ. ඒක වෙනම රූපයක් තියෙන්නේ. අපි ඒකට ගියන් පස්සේ ගන්නම්. මම කියපු එක නම් තියෙන්නේ ED රේඛාවට AC රේඛාව ලම්බක වෙන පරිදි තමයි තියලා තියෙන්නේ. එතකොට
අපිට දැන් තමයි මේ විශේෂිත කොටස තියෙන්නේ දැන් මේ ප්‍රැක්ටිකල් එකත් අවසන් වෙනවා මේ ප්‍රියවර ඉවර වෙනකොට ඒ වගේම ප්‍රිස්ම මේසේ මට්ටම් කිරීමත් හරිනවා ඔන්න පුතේ අපි ප්‍රිස්ම මේසේ මට්ටම් කරගන්න පළවෙනි පියවර ඒ තමයි මේ 19 එක රූපේ කියලා කිව්ව අර දැක්ක දකින්න ඇති අර සමාන්තර වැටිලා දෙපැත්තට ආංශික පරාවර්තන වෙන එක රූපේ දැක්වෙන පරද ප්‍රිස්මේ ශීර්ෂය ප්‍රිස්ම මේසේ කේන්ද්‍රයට ආසන්න වශයෙන්ද ඉහි එක් මූණතක් අර ඕනෑම සන්තුලන නැන දෙකකට යාකරන රේඛාවට ලම්බකව තැබීම ඒ තමයි පළවෙනි පියවර ඊට පස්සේ අපි පුතේ මොකද කරන්නේ දැන් සමාන්තරකින් එළඹෙන අර ආලෝකයේ ප්‍රිස්මේ ශීර්ෂයේ දෙසට අර ප්‍රිස්මේ ශීර්ෂයේ දෙසට එන පරිදි අපිට නිදහසේ භ්‍රමණය කරන්න පුළුවන් නේ භ්‍රමණය කරලා එල්ල කරගන්නවා මොකද්ද වර්තන ධාර සහිත ශීර්ෂය එල්ල කරගන්නවා සමාන්තරකයේ දෙසට අර සමාන්තරකේන ආලෝකයේ දෙපැත්තට සමාකාරව වෙන් වෙන පරිදි ප්‍රිස්මේ සමග ප්‍රිස්ම මේසේ කරකවන. එතකොට ප්‍රිස්මයත් එක්ක ප්‍රිස්ම මේසේ අපිට දැන් කරකවන්න පුළුවන්. මොකද මේ වෙනකොට අර ප්‍රිස්ම මේසේ අක්ෂයට සිර කරගන්න අර දිග කටල් දෙකන ගැතියේ නේ තද කරලායි තියෙන්නේ. හරිද? එතකොට මේ ප්‍රිස්ම මේසේ කරකවනවා මොකක් වෙනකන්ද? අර සමාන්තරකයට ප්‍රිස්ම මේසේ වර්තන ධාරවල ශීර්ෂයේ එල්ල වෙන පරිදි එතකොට ඊළඟට අපි මොකද්ද කරන්නේ ප්‍රිස්මේ AB මුහුණතින් ඒ කියන්නේ දැන් අපි දන්නවා දෙපැත්තේ මුහුණක් දෙක තිබ්බනේ AB මුහුණතින් පරාවර්තන වෙන ආලෝකණේ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන පද්ද දුරේක්ෂය අර එක පැත්තකට කරකවන නැත්නම් එයා පරාවර්තන වෙලා එන පැත්තට කරකවන අපි අර T1 කියලා එක පැත්තක දාලා තිබ්බා T2 කියලා එක පැත්තක දැම්මා නැත්නම් T1 පිහිටීමට කරකවන එතකොට එහෙම වෙනකොට අපිට දික්සි දූරයේ ප්‍රතිබිම්බේ මම මේකේ රූපේ මෙතෙන්ද ගේන්න පුතේ වෙන්න මෙහෙම අර T1 පිහිටුමට ගෙන ආපුහම T1 පිහිටුමට ගෙන ආපුහම අපිට දික්සි දූරයේ ප්‍රතිබිම්බය පේන්නේ මේ වගේ අර තිරස් හරස් කම්බින් එක පැත්තක නා ඒක පළවෙනි රූපේ ආකාරය හෝ දෙවෙනි රූපේ ආකාරය වෙන්න පුළුවන් අපිට ඒක නිශ්චිත කියන්න බැරි නිසා තමයි රූප දෙකම දාලා තියෙන්නේ එක්ක පළවෙනි රූපේ ආකාරය නැත්නම් දෙවෙනි රූපේ ආකාරයට දිස් වෙනවා දැන් හරස් කම්බිත් එක. ඒ කියන්නේ දැන් ඔතනින් අපි අඳුන ගන්නවා ප්‍රිස්ම මේසේ මට්ටම් වෙලා නැහැ කියලා. දැන් අපි මොකද කරන්න පුතේ? මෙන්න මේ වෙලාවේදී අපිට තියෙනවනේ ප්‍රිස්ම මේසේ ඉස්කුරුප්පු තුනක්. ඕකෙන් Q හෝ R කියලා දාලා තියෙන්නේ ඔන්න තෝරාගත්ත ඉස්කුරුප්පු වෙන දෙකක්. හරිද? එන දෙකකින් එකක් සන්තුලන ඉස්කුරුප්පු දෙකෙන් එකක් පමණක් සකස් කරනවා Q හෝ R කියලා ගත්ත කියලා ඉස්සරලා ගත්ත ඉස්කුරුප්පු දෙකකින් එකක් මොකක් වෙන කන්ද පුතේ මේ රූපේ ලැබෙන කන් බේම් මෙහෙම වෙනකම් මොකද්ද තිරස් හරස් කම්බියෙන් අර දික්සි දුර සමාකාරව වෙන් වෙන පරිදි අර ඉස්කුරුප්පු දෙකකින් එකක් කරකවනවා Q හෝ R සන්තුලන ස්කෘප් දෙක ගත්ත කියලා නේද PQR කියලා ගත්තා. ඒකට Q හෝ R කියන ස්කෘප් දෙකෙන් එකක් කරකවනවා. එහෙම කරකවලා මෙහෙම ගත්තාම T1 පිහිටුමේදී පුතේ T2 පිහිටීමට අරගෙන ගියා කියලා ආපහු අපිට මේ විදිහට පේන්නේ නැහැ. එහෙම එක පාට එහෙම සන්තුලනේ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ප්‍රිස්මේ අනිත් පැත්තේ මුහුණතට ඉස්සලා AB මුහුණතෙන් ආංශික පරාවර්තන ලයක් ගත්තනම් AC මුහුණත පරාවර්තන ආලෝක නිරීක්ෂණය කළ හැකි පරිදි T2 පිහිටීමට නැත්නම් අනිත් පැත්තට ඔන්න සමාන්තරකයේ එන ආලෝකයේ ආංශික පරාවර්තන එන එකට එල්ල කරනවා දුරේක්ෂය. එතකොට ආන් එතකොට අපිට පේන්නේ එක හෝ දෙක දැන් ඉස්සලා එක පෙවුනා නම් දැන් දෙවෙනි විදිහට පේන්නේ අන්න එහෙම කරපුවාම අර අපි මේ Q හෝ R කියන ගත්ත ස්කෘප්පු දෙක නෙමේ දැන් දික්සි දූරේ ප්‍රතිබිම්බේ නැවත ආපහු තුන්වන දර්ශනපතේ දැක්වෙන ආකාරයට සමමිතික තත්වයට පත්වනතුරු P ස්කෘප්පෝ පමණක් සකස් කරනවා. එතකොට අන්න අර අපි තෝරගත් අර ස්කෘප්පු දෙක එකක් කරකවා ඊළඟට අනික් ස්කෘප්පු තෝරගන්නවා. හැබැයි මතක තියාගන්න මෙතනදී හැම වෙලාවෙම කරකවන්නේ ස්කෘප්පු දෙකක් විතරයි. ඒත් ඉස්සරලා මිතන්නකො Q කරකුවේ කියලා ඊළඟට P නම් කරකුවේ අය R භ්‍රමණය කරවන්නේ. එතකොට අපිට නැවත සන්තුලන අවස්ථාවට ගන්න කරන්න පුළුවන් වැඩක් නෙමෙයි එක ඇණයක් අචලව තියාගන්න අනිත් දෙක තමයි පුතේ මට්ටම් කරගන්න පාවිච්චි කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ මේ PQ ඇණ දෙකෙන් එකක් අර හිතන්නකො ඔබ තෝරාගත්ත ලම්බක රේඛාව කියලා. ඒ ලම්බක රේඛාවෙන් එකක් එක ස්කෘප්පුවක් කරකවනවා ඊට පස්සේ අනිත් පැත්තට ගිහිල්ලා අනිත් ස්කෘප්පුව කරකවනවා ඒ කියන්නේ p
QR අතරලා P ස්කෘප්ප කරපනවා ඕක පුතේ අවස්ථා කීපයක් විතර T1 ට අරගෙන ඇවිත් T2 ට අරගෙන ඇවිත් නැවත නැවත කරන්න සිද්ධ වෙනවා මොනවා වෙනකන්ද ওই තුන්වෙනි රූපේ වගේම අවස්ථා දෙකේදී මේ කියන්නේ T1 වලදී T2 වලදී අර ආංශික පරාවර්තනලා එන එක තිරසරස්කම්බියෙන් සමාකාරව වෙන් වෙන්නේ තිරසරස්කම්බි මේකට ගාව ගන්න එපා පුතේ තිරසරස්කම්බි ඕන වෙන්නේ පාටාංක ගත්තා තිරසරස්කම්බි තමයි අපි පුතේ මට්ටම් කිරීමේදී පාවිච්චි කරන්නේ අර දික් සිදුර සමාකාරව වෙන් වෙන. ඒ කියන්නේ එකම තිරස්තලයේ දෙපැත්තෙම එනවා කියලා හඳුනා ගන්න. ওই තමයි ප්‍රිස්ම මේසේ මට්ටම් කරගැනීමේදී නිර්දේශිත ක්‍රියාමාර්ග ටික මේ කතාව ඉවර වෙනකොට අපිට පුතේ දැන් දෙපැත්තෙම අර සමාකාරව ආංශික පරාවර්තනලා එන දික් සිදුරේ ප්‍රතිබිම්බයේ අන්න අර දෙකයි ඒ කෝණය හොයා ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තිනවා. එහෙනම් අපිට මෙතනදී ආපහු පොඩ්ඩක් අපි මේ කතාව චුට්ටක් බලනවා නම් මොකද්ද වෙන්නේ කියලා. මේ එක පැත්තකින් මේ පුතේ මේ අර ආංශික පරාවර්තනය එන එකට ඔන්න දුරේක්ෂය එල්ල කරනවා. එල්ල කරලා තමයි පුතේ නිරීක්ෂණය කරන්න අපි අර මේ එන මෙන්න මේ එන සීරු මාරු කරන්න කලින්. එතකොට අපි මේ එන දෙක ගත්තා නම් ඊට පස්සේ අනිත් පැත්තට ගියන් පස්සේ අපි සීරු මාරු කරන්නේ අනිත් එනේ. එතකොට මේ එක පැත්තකින් දොඩ මේ බලන්න පුතේ ඔන්න හොඳට බලන්න මෙතනදී ආ මේ තියෙන මුතියට මං කිව්වේ මේ සිලින්ඩරාකාර බඳකින් අර අය අරකට සිර වෙනවා අක්ෂයට සිර වෙනවා ඒ තමයි මේ ඇනෙන් තමයි ඒකට තද වෙන්නේ මේ තියෙන පුතේ අර ප්‍රිස්ම මේසෙ ඔය සෙට් එකම ගලවලා උඩට ගන්න පුළුවන් අර ප්‍රිස්ම මේසෙයි ඔය මෙන්න මේ මේ අක්ෂයයි දෙක එකට රින් වෙලා ගන්න පුළුවන් ඒක තද කරාට පස්සේ මේ වර්නියර් පරිමාණය සහිත එකට තමයි අක්ෂයට තමයි තද වෙන්නේ ගත මතක තියාගන්න මේ මේ තියෙන පුතේ වර්නියර් පරිමාණය මේ දැන් එතකොට ප්‍රිස්ම මේසයත් එක්ක මේ වර්නියර් පරිමාණය තමයි භ්‍රමණය වෙන්නේ. එතකොට මේ ප්‍රධාන පරිමාණය තියෙන්නේ මේ තියෙන පුතේ මේ වටේට. මේ ප්‍රධාන පරිමාණය සෙට් වෙන්නේ කාටද? මෙන්න මේ දුරේක්ෂයට. දුරේක්ෂයත් එක්ක තමයි මේ ප්‍රධාන පරිමාණය භ්‍රමණය. එතකොට අංකණය කළ තියෙන පුතේ මේ පැත්තට. මොන පැත්තට? දක්ෂිණාර්ථ මෙතන 1 2 3 4 5 6 වගේ 360 දක්වා. එතකොට මතක තියාගන්න මෙයා ප්‍රධාන පරිමාණය තියෙන දුරේක්ෂයත් එක්ක සම්බන්ධ වෙච්ච එක මේ ප්‍රිස්ම මේසයත් එක්ක තමයි පුතේ හොඳට මතක තියාගන්න සම්බන්ධ වෙලා තියෙන වර්නියර් පරිමාණය. ඒකටයි මම මේක පෙන්නේ මේ බලන්න පුතේ හොඳට ඔන්න. එතකොට රීඩින් එකක් ගන්නවා කියලා අපි ගන්නෙ වෙන්න මේ විදිහට තමයි. මේ 130යි 140යි මේ තියෙන බිඳුව නම් ඔන්න බිඳුව පසු කර ඇති එක ගන්නවා. ඊට පස්සේ වර්නියරේ සමපාත බෙදුම ගන්නවා කීයද කියලා. එහෙම මේ තියෙන පුතේ 133 පහ කරලා කියන එකයි ගත කෙලින්ම 133ම තිබුණා කියලා තමයි. ඊට පස්සේ පුතේ අපි ආපහු මේ මෙතන තියෙන පුතේ අංශක 180 කින් පස්සේ අන්න දෙපැත්තෙම වර්නියර් පරිමාණය. එතකොට මම ඇයි කියලා මේකත් කියනවා. එතකොට රීඩින් එක අවස්ථාවක දෙකක් ලැබෙනවා. වර්නියර් පරිමාණ දෙකක් තියෙනවා අංශක 180ක්. එතකොට මේකෙනොයි රීඩින් දෙකක් අපි ගන්නවා එකම අවස්ථාවකට. අරක වගේ මේ බලන්න පුතේ මෙතනදී 310 ඊට පස්සේ 311 12 13 මේ 313. මේ දලව aran තියෙනවා මේ වර්නියරේ සමපාත වෙච්ච එක ගැන හිතන්න නැතුව තමයි 313 13. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඉතුරු ටික වර්නියරෙන් ගන්න ඕනේ. එතකොට මතක තියන්න ඒ පැත්තෙන් බැලුවා ඊට පස්සේ ආපහු මේ බලන්න කර T2 P2ම කියලා පිටත් අනිත් පැත්තට අරගෙන එනවා අනිත් පැත්තේ ආංශික පරාවර්තනය වෙලා එන එක දැක ගන්න ඊට පස්සේ පුතේ දැන් බලන්නකෝ මේකත් එක දැන් ආවා ප්‍රධාන පරිමාණය දැන් වර්නියර පරිමාණය ඇචලව තිබුණා දැන් ප්‍රධාන පරිමාණය මේක දිගේ වර්නියර ඇචලව තියාගෙන ප්‍රධාන පරිමාණය භ්‍රමණය වෙනවා එතකොට අන්න රීඩින් එක වෙනස් වෙනවා මේ පැත්තට ආව පස්සේ ඒකෙන් තමයි අපි පුතේ ඊළඟ රීඩින් එක ගන්නෙ T2 P2 මේදී එතකොට තව චුට්ටක් ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් තව මේ වීඩියෝ එකෙත් ඒ ටිකම ඇඩ් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙහා පැත්තෙන් එන ආංශික පරාවර්තනයෙන් වෙලා එන එකේ රීඩින් එක ගත්තා. මේ පැත්තෙත් වර්නියරයක් තියෙනවා. මේ පැත්තෙත් වර්නියරයක් තියෙනවා. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් ආංශික පරාවර්තන වෙලා එන එකේ ඒවත් T2 පිහිටීමේදී රීඩින් දෙක දෙපැත්තෙන්ම ගන්නවා. මේකෙදී අපි දන්නවා පුතේ කුඩා මිනුමිතා කුඩා නිසා මෙතනදී අපිට විශාලක කාචයක් භාවිතා කරන්න වෙනවා. පැහැදිලිව අඳුනා ගන්න. ඔය තමයි අපි පුතේ මේ ඊළඟට රීඩින් දෙක ගන්නකොට යෙදෙන උපක්‍රම දෙක මොකක් කරාට පස්සේද හැබැයි ඔබ හොඳට මතක තියාගන්න පුතේ රීඩින් එක ගද්දි තමයි මේ බලන්න හොඳට y අක්ෂයත් එක්ක මේ y අක්ෂයේ වැදගත්කම දික්සි දුරේ මැද ප්‍රදේශයට අර සිරස් හරස්කම්බේ එන විදියට තමයි ගන්න. එහෙම වුණාම තමයි පුතේ අවස්ථා දෙකේ නිමරිදි අවස්ථා දෙක සලකුණු වෙන්නේ. ඒ නිසා
ඒක ගැනත් පොඩ්ඩක් අවධානය කරගන්න රීඩින් ගද්දි තමයි පුතේ මේ සිරස් හරස් කම්බියේ වැදගත්කම තියෙන්නේ. එතකොට ඔන්න අපි ප්‍රිස්ම කෝණේ සෙවීමේ ක්‍රියාමාර්ගයේ අවසාන කරන්නයි යන්නේ. ඇයි ප්‍රිස්ම මේසේ මට්ටම් කරලා අවස්ථා දෙකේ පාට අංක ගන්නවා. T1 පිහිටීමේදී බලන්න පුතේ අන්න පරිමාණ දෙකක් තියෙනවා 180 කින්. එකකින් A පරිමාණය අනික B පරිමාණය කියලා දාලා තියෙනවා. එතකොට පුතේ බලන්නකෝ प्रधान परिमाण प्रधान परिमाण भ्रमण कोई वामावर्त वामावर्त भ्रमण बलंड अन्न तुंसिय दासे प्रधान परिमाण भ्रमणेनोट अतट अन्न මියා ටික 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 වැඩි වෙලා 360 ට ඇවිල්ලා ඊට පස්සේ 1 2 3 4 5 කියලා 76 යනවා. උඩේකෙත් බලන්නකෝ B පරිමාණය 136 තිබ්බේක. දොර මොකද වෙන්නේ? T1 වල ඉඳන් T2 පැත්තට යනකොට භ්‍රමණය වෙන්නේ වාමාවර්තතර. ඒතර ප්‍රධාන පරිමාණය වාමාවර්තතර භ්‍රමණය වෙනවා දර්ශකයේ අචලයි. වර්නියර පරිමාණය අචලයි. අපි භ්‍රමණය කරන්නේ දුරේක්ෂණේ. එතකොට බලන්න 136 තිබ්බේක 137 138 139 වෙලා 256 ට ඇවිල්ලා. උන්න පුතේ රීඩින් එක T1 සහ T2 අවස්ථාවල. එතකොට මේකෙදි අපිට 2A අවස්ථා දෙකේ T1 සහ T2 අවස්ථා දෙකේ පාටාංක ගන්නකොට. පාටාංක ගන්නකොට දැන් පරිමාණ දෙකක් තියෙනවා. එකක් A B පරිමාණය. දැන් B පරිමාණය ගත්තොත් ඔබ දැක්ක පුතේ 136 තිබ්බ එක 137 138 එකග 256 දක්වා ක්‍රමයෙන් වැඩි වුණා. එතකොට අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ 136 ඉඳන් 256 ට කොච්චරක් තියෙනවද? T1 වල ඉඳන් T2 ට යද්දී B පරිමාණය ඔන්න අඩු කරා. එතකොට කොච්චරක් එනවද? T1 T2 අතර පරතරය කියන්නේ 2A. එතකොට අන්න අපිට A හොයාගන්න පුළුවන් පුතේ. විනසිනවා. එතකොට 119 කලා 57ක්. එතකොට අපිට එනවා 59යි කලා 59ක් වටේලා ගත්තා. අර කලා 30 විකලා 30 කියන එක ආපහු 59ට ගත්ත නිසා. හැබැයි අනික් එකේදී ප්‍රශ්නයක්. ඇයි පුතේ 316 317 318 කියලා ඒ පරිමාණය වැඩි වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? බිඳුවක් පහු කරලා 76කට යනවා. එතකොට මම මේ අවස්ථාවේ එක විදිහකට ගන්න පුතේ ඒ පරිමාණය. ඒ තමයි දැන් බිඳුවේ ඉඳන් 76ට ගිහිල්ලා තියෙනවනේ. ඒ ටික මම කෙලින්ම බලන්න පුතේ රතු පාට බිඳුවේ ඉඳන් 76 දක්වා ගියපෙ කෙලින්ම එකතු කරගත්තා. ඉතුරු ටික තියෙන කීයේ ඉඳන් කීයටද? 316 ඉඳන් 360ට එනකම්. එහෙනම් 316 ඉඳන් 360ට එනකම් කොච්චරක් එනවද? 360 ඍණ 316යි කලා 6. ඊට පස්සේ එතන ඉඳන් ගියපෙ අඩු කරන්න ඕනේ නෑනේ පුතේ. බිඳුවේ ඉඳන් 76ක් ගියා කියන්නේ තව හෑන්ස් එක 76 කලා 2ක් එකතු වෙන්න. එතකොට ආන් ඒකේ මම ගත්ත පුතේ මේ ක්‍රමයට. ගියපු විදිහටම හිතලා 316 ඉඳන් 360ට ගිහිල්ලා තව ටිකක් ගිහිල්ලා තිනවා 76යි කලා 2 දක්වා. ඒ නිසා තමයි මම 316 ඉඳන් 360ට ආව පදය 1 2 3 යන්නේ. ඒ නිසා ඒ ටික එකතු කරගත්තා 360ෙන් අර 316 ඉඳන් ආපු ටික එකතු කරලා. එතකොට ආපහු අපිට එනවා පුතේ මෙතනදිත් ඒ කියන එක අන්න 59යි කලා 58. එතකොට දැන් පරිමාණ දෙකකින් ගන්නෙ ඇයි කියලා බලන්න පුතේ දැනටමත් පොඩි වෙනසක් තියෙනවා. මම ඒකත් පස්සේ සාකච්ඡා කරන්නම්. මේකත් හරි වැදගත් පරිමාණ දෙකම අරගෙන පාටාන් ගැනීම. එතකොට මේකෙදි එක්තරා දෝෂයක් මග හැරෙනවා. ඒක මම ඉදිරියේදී විශේෂ කරුණුවලදී සාකච්ඡා කරන්නම්. එහෙනම් දැන් අපිට ඔන්න පුතේ නිර්දේශිත පළවෙනි ක්‍රියාකාරකම ඉවරයි. අන්න මේ අවස්ථා දෙකේ ලැබුණ පාටාංකවල මධ්‍යන්නේෙන් ප්‍රිස්ම කෝණය හොයලා ඉවරයි. ඔන්න 59යි කලා 59යි. ඔන්න පුතේ අපේ පළවෙනි ප්‍රැක්ටිකල් එක. හරි. එතකොට මේ ප්‍රැක්ටිකල් එක යටතේදී අපිට විශේෂයෙන් දැනගන්න ඕන කාරණා ටික තමයි පුතේ මෙහිදී පාඨාංකය ගණ්ඩ කලින් පාඨා ගණ්ඩ කලින් සීරු මාරු කිරීම අවස්ථා තිනක් තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි යටම දුරේක්ෂයෙන් පටන් ගන්න ඊළඟට සමාන්තරකය ඊළඟට ප්‍රිස්ම මේසය. එතකොට දුරේක්ෂයේ සීරු මාරු කරේ
සමාන්තර කිරණ දැක ගන්න පුළුවන් වෙන විදිහට සමාන්තරකයේ සීරු මාරු කරේ අර දික්සි දුරේ ආලෝකයේ සමාන්තරව එතනින් එළියට යන පරිදි ඊට පස්සේ අන්න එහෙම සමාන්තරව එන කිරණ දැක ගන්න පුළුවන් වුණාට පස්සේ පුතේ ප්‍රිස්මේ තියලා ප්‍රිස්ම මේසේ මට්ටම් කරා ඒ ප්‍රිස්මේ තියෙනකොට පුතේ විශේෂයෙන් අනුගමනය කරා උපක්‍රම දෙකක් එකක් වර්තන ධාර සහිත ශීර්ෂයේ කේන්දරයට ආසන්නෙ තිබ්බා එතකොට තමයි පුතේ දෙපසට සමාකාරව අරිය ආංශික පරාවර්තනයක් දැක ගන්න පුළුවන්නේ නැත්තම් පුතේ එක පැත්තකට වැඩි වුණා කියලා හිතන්නකො එතකොට අපිට මේ ආංශික පරාවර්තනෙන් දැක ගැනීම අපහසුකමක් තියෙනවා නමුත් ඉස්කෝලේ එහෙම කරපුවාම ටිකක් වෙනස් වුණාම පස්සේ අනිත් පැත්තෙන් අපිට එහෙම ආංශික පරාවර්තනයක් දැක ගන්නවත් හම්බෙන්නේ නැහැ ඒ නිසා ප්‍රධාන පරමාර්ථයක් තමයි ඒක ඊළඟට වර්තන ධාරය පුතේ අර සීරු මාරු කරන එන දෙකට තියාගන්නේ ලම්බකව එයින් අපිට කරගන්න පුළුවන් පුතේ ඉතා පහසුවෙන් මේක නැත්තම් ඉක්මනින් මට්ටම් කරගන්න පුළුවන් වෙනවා එතකොට ඒකෙදි හැම වෙලාවෙම අත්තිමර මොකද ඉක්සිදුර අර T1 සහ T2 අවස්ථා දෙකේදීම තිරසරස්කම්ගෙන් සමාකාරවෙන් වෙනකන් තමයි සීරු මාරු කරන්නේ අර අචල sorry අර ප්‍රිස්ම මේසේ එන තුනෙන් ඒකෙදී ලම්බක දෙකෙන් එකක් ගත්තනම් ඊට පස්සේ අනිත් පැත්තට ගිහම මේ දෙක නෙමෙයි අනික් එක ගන්නවා හැබැයි හැම වෙලාවෙම මතක තියාගන්න පුතේ PQ නම් PQ විතරයි දෙපැත්තටම යද්දි සීරු මාරු කරන්න එක පැත්තකට යනකොට Q සීරු මාරු කරනවා අනිත් පැත්තට යද්දි P විතරයි අය R පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කරපුවහම අපිට මට්ටම් කරගන්න බෑ. එතකොට මෙතනදී පුතේ භාවිතා කරන ආලෝක ප්‍රභවය මුදුට මතක තියාගන්න ආංශික පරාවර්තනයේ නිසා පරාවර්තනයේින්ද ඔබට ඒක වර්ණ ආලෝක ප්‍රභවයම භාවිතා කරන්න අවශ්‍ය නැහැ. මෙතනදී සුදු ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් ඒක වර්ණ ආලෝක ප්‍රභවයක් භාවිතා කරන්නත් පුළුවන්. නමුත් මෙහිදී ඒකට බාධාවක් නැහැ. හේතුව ආංශික පරාවර්තනයක් පමණක් වෙන නිසා. එතකොට මෙන්න මේ දෙපැත්තේම ඇයි මෙහෙම වර්නියර් පරිමාණ තිබ්බේ කියලා පුතේ මම අන්තිමට ඒක සාකච්ඡා කරන්නම් පොඩි රූපයකට ඉදිරිපත් කරලම. හරි ඔය තමයි පුතේ අපේ 19 වෙනි පරීක්ෂණාත්මක ක්‍රියාකාරකම අවසාන වෙන හැටි. එතකොට මේකෙම දැන් මේ වැඩේ ඉවර කරලා තමයි පුතේ 20 වෙනි ක්‍රියාකාරකමට යන්නේ. ඒ තමයි අපි ආවේ ප්‍රිස්මයේ වර්තනාංකය සොයන්න. හැබැයි අපිට දැන් උට හොයාගෙන තියෙන්නේ ප්‍රිස්ම කෝණය විතරයි. එහෙනම් අපි යනවා අබම අපගමන අවස්ථාව හොයාගෙන අන්න ඒ කෝණය ලබා ගන්න. එහෙනම් අපි යන්නේ මොකද්ද? 20 වෙනි ක්‍රියාකාරකමට වර්ණාවලිමානෙන් භාවිතා කර ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්මයේ තන ඇති ද්‍රව්‍ය වර්තනාංකය සෙවීම. එතකොට කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ දෙක හොයාගත්තට පස්සේ වර්තනාංක ප්‍රකාශනයට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා මෙතනදිත් අර උපකරණම තමයි ඕනේ. හැබැයි වෙනසක් වෙනවා හොඳට මතක තියාගන්න පුතේ. මෙතනදී භාවිතා කරන ආලෝක ප්‍රභවෙ ස්ථිර කරලා තියෙනවා ඒ තමයි මුතේ සෝඩියම් දැල්ලක් හෝ සෝඩියම් වාෂ්ප පහනක් ඒ කියන්නේ අපිට අර කහ ආලෝකය නිකුත් කරන ප්‍රභවයක් තමයි භාවිතා කරලා තියෙන්නේ වෙනත් ආලෝක ප්‍රභවයක් භාවිතා කරොත් පුතේ ඒ ආලෝක ප්‍රභවයට අදාළව වර්ණයට අදාළව තමයි වර්තනාංකය ලැබෙන්නේ ඒ නිසා මෙතනදී මුතේ විශේෂයෙන් ඔයගොල්ලෝ අවධානය යොමු කරගන්න ඕනේ ඒක වර්ණ ආලෝක ප්‍රභවයක් තමයි අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම කහ වර්ණේ ලබා දෙන සෝඩියම් දැල්ලක් නැත්නම් සෝඩියම් වාෂ්ප පහනක් එතකොට මෙතනදී දැන් අපිට ඕනේ අපගමනේ බලන්න අපගමනේ කරනකොට දැන් ප්‍රිස්ම මේසෙ මට්ටම් නැහැ ඒ නිසා ප්‍රිස්මේ දැන් තියන්න පුළුවන් කිසිදු ප්‍රශ්නයක් නැහැ ඕන තැනකින් ඇයි අපිට ඕනේ පුතේ දැන් වර්තන ධාර දෙක හරහාන්න දැන් අර කේන්ද්‍රයේ ශීර්ෂේන පරිදි එහෙම තියලා හරියන්නේ නැහැ මොකද එහෙම උනොත් වර්තන ධාර දෙක හරහාන්නේ නැහැ දැන් අපි පුතේ සමාන්තරකෙන් එන ආලෝකය අර වර්තන ධාර දෙකම හරහා වර්තනය වෙන පරිදි මැද ප්‍රදේශයෙන් තියෙනවා ප්‍රිස්මේ එතකොට මෙතනදී එහෙම අය වෙනම කොහොත් නෙමේ වින්ඩෝනේ වර්තන ධාර දෙකම හරහා වර්තනය වෙන පරිදි ප්‍රිස්මය මැදින් තියන්නයි ඕනේ ඊට පස්සේ අපි පුතේ ඔන්න අපිට හම්බෙනවා වර්තනය වුණාට පස්සේ දුරේක්ෂයෙන් දැක ගන්න පුළුවන් වෙනවා අවම අපගමන අවස්ථාව කියන එක හොයාගත්තොත් දන්නවා පුතේ රූපේම බලන්නකො අර T2 පිටීමේ ඉඳන් T1ට ටික ටික අර පතන කෝණය වැඩි කරනවා මම පතන කෝණය වැඩි කරන හැටි කියන්නම් ඔගොල්ලෝ මේක දිහා බලන්න දැන් මේකේ අර භ්‍රමණය කරන දිශාව වැඩි කරන්න මොකද වෙන්නේ අභිලම්බයත් එක්ක හදන කෝණය වැඩි වෙනවා එතන හොඳට බලන්න මෙයාගේ එක වර්තන ධාරයක් ආරම්භයේ ලම්බකව සමාන්තරකයෙන් එන ආලෝකයට ලම්බකව වෙන විදියට නිකන් දල වශයෙන් කරකවලා ඊට පස්සේ මොකද්ද අර ශීර්ෂය
වර්තන ධාරවල ශීර්ෂය සමාන්තරකින් ඉවතට භ්‍රමණය කරනකොට පුතේ පතන කෝණය වැඩි වෙනවා. ඔන්න ක්‍රමය. යමෙක් අහපුවාම කොහොමද ආරම්භයේ එක් වර්තන ධාරයකට සමාන්තරකින් එන ආලෝකයේ ලම්බක වෙන පරිදි සකස් කරලා අන්න වර්තන ධාර සහිත ශීර්ෂය කොහෙටද සමාන්තරයෙන් ඉවතට යන පරිදි සෙමින් භ්‍රමණය කරන්නේ. එතකොට අන්න පතන කෝණය වැඩි වෙනවා. පතන කෝණය වැඩි වෙනකොට අපිට දුරේක්ෂය අරගෙන යන්න වෙනවා. වර්තනයෙන් පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙම වෙනකොට අපිට එක්තරා අවස්ථාවක පුතේ දැක ගන්න පුළුවන් වෙනවා මේක එක පැත්තකට ගිහිලා ආපහු හැරෙන. එතකොට අපි දන්නවා මොකද නේ ආපහු හැරෙනවා කියන අය කෝණේ වැඩි වෙනවා. ආන් මේ අවස්ථාව හොයා ගන්න තමයි යන්නේ. ඒක තමයි පුතේ දික්සිදුරින් අර පහළ රූපෙන් දීලා තින්. 23 රූපේ බලන්න. දික්සිදුර එක පැත්තකට තිරස්හරස් ස්තම්භයේ දිගේ ගිහින් ආපහු හැරෙන අවස්ථාවක් එනවා. ඕක අල්ලා ගන්න තමයි යන්නේ. ඒකට තමයි අපි කියන්නේ පුතේ අවම අපගමන අවස්ථාව කියලා. ඔය අවම අපගමන අවස්ථාවේදී අපි කෝණේ d minimum නම් ඒක හොයාගත්තා නම් ප්‍රිස්ම කෝණේ දැනටමත් හොයලා ඒ එහෙමනම් අපිට පුතේ දන්නවා මේ වෙලාවේ වර්තනාංකේ ප්‍රකාශනය අපිට කෙලින්ම භාවිතා කරන්නත් පුළුවන් කියලා සිලබස් එකේ n සමානයි sin a දන d බෙදීම දෙක බෙදීම sin a බෙදීම දෙක. එහෙනම් ඔන්න අපේ අවස්ථාව. එතකොට අපි දැනට තව එකයි හොයන්න තියෙන්නේ d minimum. එහෙමනොත් අපි ප්‍රිස්මේ තන ඇති මාධ්‍ය වර්තනාංකේ වල ඉවරයි. මේ තමයි පුතේ සිද්ධාන්ත කොටස මේකේ විසිවෙනි කොටසද හෙවත් අපි අන්තිමට බලාපොරොත්තු වෙන එක d minimum කොයලා වර්තනාංකයේ සෙවීම. කොට අපි නැමත පුතේ මෙතනදී කොහොමද මේ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ කියලා චුට්ටක් බලනවා නම් දැන් අපි යන්න පුතේ මුකේටද මේ අවම අපගමනේ හොයන්න. එතකොට ඔන්න පුතේ එක වර්තන ධාරකෙන් ආපු එක බලන්න අනෙක් වර්තන ධාරයටත් පතන වෙලා ඔන්න නිර්ගත වෙනවා. එතකොට ඒකේදී සිදු වෙන සමස්ත අපගමනේනේ අපි මේ අපගමන කෝණේ කියන්නේ. අන්න ඒකෙත් අවම අවස්ථාව තමයි අපි හොයාගන්න යන්නේ. හරි. එතකොට අරක වගේම තමයි පුතේ මේ ඒ දැන් ප්‍රිස්මේ මැද තියලා අපි දැන් ඔන්න පුතේ නිරීක්ෂණය කරනවා මොකද්ද වර්තනය වෙලා එන කිරණේ සමාන්තරක. එතකොට මේකේ සමස්ත කාරණා නැහැ. ඊට පස්සේ අර ප්‍රිස්මේ පතන කෝණය වැඩි කරන්න මෙන්න මේ මේ පුතේ බලන්න අර අතින් මෙයාව ඉවතට තමයි භ්‍රමණය කරන්නේ. එතකොට පුතේ අන්න අපිට පේන්න පටන් ගන්නවා මේ දික්සිදුර අර යන. එතකොට අපි මෙහාට ගන්නවා. මේ මේ දර්ශනපතේ තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එකොට ආන් එහෙම කරලා අපි අර හැරෙන අවස්ථාව තමයි ඔය පාටාංගේ ගණ්ඩ යන්නේ. ඊට පස්සේ ප්‍රිස්මය අයින් කරලා අන්න කෙලින්ම එල්ල වෙන එක. ඇයි අපිට පුතේ කෙලින්ම එන එකයි මේ හැරෙන අවස්ථාවේ දෙකේ පරතරයෙන්නේ අවම අපගමනෙන්නේ. ඒ නිසා ඔය අවස්ථා දෙකේ දල අදහසක් දුන්නේ පුතේ කොහොමද අපි මේ ක්‍රියාකාරකම කරන්නේ කියලා. දැක්කද? ප්‍රිස්මය මේසේ කරකවලා හැරෙන අවස්ථාව අරගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ? අවම අපගමන අවස්ථාව ගන්නවා. එතකොට ක්‍රමය ගත්තාන් පස්සේ අපි යමු පුතේ අපේ නිර්දේශිත ක්‍රමයට. සීරු මාරු කළ වර්ණාවලී මානයක සමාන්තරකයේ දික්සිතුර සෝඩියම් ආලෝකයෙන් ආලෝකමත් කිරීම. දැන් පුතේ අපි ගන්න මොකද්ද? සෝඩියම් ආලෝකයෙන් නැත්නම් අර සෝඩියම් වාෂ්ප පහනක් ගන්නවා. ඊපස් ඒකෙන් ආලෝකමත් කරලා අර රූපේ දැක්වෙන පරිදි සමාන්තරයෙන් ලැබෙන ආලෝක ප්‍රිස්මේ මුහුණතර වර්තනේ විය හැකි වනසේ පතන කෝණය කුඩා. මම ඒකයි පුතේ කිව්වා අර ලම්බකව තියනවා කියලා අපි කියන්න ඕනේ. අර කුඩා කෙලින්ම නිකම් ලම්බක වගේ අදහසක් තිබ්බම අපි දන්නවා ඊතා කුඩා තැනකින් පටන් ගත්තා කියලා. පතන කෝණය කුඩා වනසේ තියලා ප්‍රිස්ම මේසය මත අන්න ඒ කියන්නේ පළවෙනියටම ප්‍රිස්ම මේසය මත තියලා ඊට පස්සේ එල්ල කරන්න. එතකොට කුඩායි. නැතුව ඔයගොල්ලෝ ඒ ඔක්කොම තියා බලාගෙන මේ කරන්න ඔයගොල්ලෝ ඉස්සරලාම් ප්‍රිස්මේ මැද ප්‍රදේශයේ තියන්න. තියලා ඉවරලා ප්‍රිස්ම මේසය භ්‍රමණය කරන්න අර වර්තන ධාරයට ලම්බක වන පරිදි අර සමාන්තරකය. එතකොට අපි දන්නවා අන්න පතන කෝණේ බිඳුවයි වගේ. අන්න ඊට පස්සේ වර්තන කිරණේ නිරීක්ෂණය කළ හැකිවන පරිදි දුරේක්ෂයේ අන්න එල්ල කරගන්න පුතේ අනිත් පැත්තේ වර්තන ධාරයේ නිර්ගත වෙන කිරණයට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? පතන කෝණයේ ක්‍රමයේ වැඩි වෙනවා. කොහොමද කරකවන්නේ? ප්‍රිස්මය කරකවනවා සමාන්තරකයෙන් අර ශීර්ෂ කෝණය ඉවතට යන පරිදි. අන්න එතකොට අපි දන්නවා පතන කෝණයේ ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට වැඩි වෙනකොට නිරීක්ෂණය කරන්න ඕන. එතකොට දුරේක්ෂය චලනය කරන්න වෙයි. එහෙනම් අපි දුරේක්ෂය චලනය කරමින් නිරීක්ෂණය කරන හැරෙන අවස්ථාව අන්න එතකොට අපිට
දික්සිදුරය ප්‍රතිබිම්බේ දර්ශනපතේ එක් දිසාවකට ගමන් කර එක්තරා ස්ථානයක නතර වී අනතුරුව ආපසු ගමන් කරන බව පෙනෙන අවස්ථාව ලබා ගන්නවා. ඉස්සල්ලාම දල වශයෙන් ගන්නවා. දැන් පුතේ අපේ දර්ශනපතේ තුල දල වශයෙන් තියනවා නම් වැඩි හරි. අන්න එතකොට ඔයගොල්ලන්ට පුතේ මොනවද ඉස්සල්ලාම අර දල වශයෙන් හැරෙන තැන ආසන්න වශයෙන් තියනවා නම් ඔයගොල්ලන්ට පුතේ අන්න ප්‍රිස්මම මේසේ සිර කරන්න පුළුවන් වර්නියර් එකත් එක්ක අන්න නිදහසේ භ්‍රමණයේ වීම වළක්වන පරිදි ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ ඊළඟට ඔයගොල්ලෝ මොකද කරන්නේ අන්න සියුම් සීරු මාරු කරන ඇනේ කරකවලා සියුම් සීරු මාරු කරන ඇනේ කරකවලා ඔයගොල්ලන්ට හරියටම හැරෙන ලක්ෂය ගන්න පුළුවන් ඒ හරියටම හැරෙන ලක්ෂය අරගෙන ඉවරලා හරියටම හැරෙන ලක්ෂය අරගෙන ඉවරලා පුතේ දැන් ඔයගොල්ලන්ට පුතේ ලොක් කරන්න පුළුවන් දුරේක්ෂය දැන් දුරේක්ෂයේ පාටාංක ගන්න ඕන වෙනකොට තමයි සිරස් හරස් කම්බියට එන පරිදි සියුම්ම සීරු මාරු කර ගන්න ඕනේ. ඊට පස්සේ දුරේක්ෂණ දර්ශනපතේ සිරස් කම්බියේ දික්සිදුරේ ප්‍රතිබිම්බයේ නතරවන ස්ථානයේ ඒ හා සමපාත වන පරිදි අර මැද්දට එන පරිදි අන්න දුරේක්ෂයේ සියුම් සීරු මාරු ඇනේන් කරකවලා තමයි පුතේ හරියටම රීඩින් එක ගන්න. ඒක ගත්තට පස්සේ අපිට පුළුවන් මොකද්ද ඊට පස්සේ කෙලින්ම එල්ල වෙන පරිදි ප්‍රිස්මේ අයින් කරලා දික්සිදුරට කෙලින් මෙල්ල වෙන පරිදි පාටාංකය ගන්න ඔය දෙකේ වෙනසෙන් අපිට පුළුවන් මොකද පුතේ අන්න D කියන අවස්ථාවේ T පිහිටි මේදි ගත්තා නම් අර හැරිලා එන එක ඊට පස්සේ අන්න ප්‍රිස්මේ ඉවත් කරලා අර කැඩීරි වලින් දැක් වෙන අන්න ඒ අවස්ථාවේ පාටාංකයක් අර වගේම ගන්න. එතකොට මතක තියාගන්න T1 පිහිටීම කියන ගන්නේ ආපසු හැරෙන තැන. ඒක අඳුන ගන්න හැටි තමයි කිව්වේ දික්සිදුර එක පැත්තකට ගිහිලා තිරස් කම්බිය හරහා ආපහු අනිත් පැත්තට යනවා. අන්න ඒ අවස්ථාව තමයි ඔය රීඩින් එක ගන්න. මේකේ පුතේ වීඩියෝ එකක් තියෙනවා. අපි ඒ අවස්ථාව බලමු. එතකොට වර්ණ කීපයක් තියෙනවා නම් පුතේ සමහරක් වෙලාවට ඒ සෝඩියම් පහන වුණත් හුඟක් වෙලාවට ඒක සංසුද්ධ නොවුනොත් එහෙනම් පුතේ ඒ වර්ණ කීපයක් එනේ. ඒකෙදිත් අපිට පුතේ ඒ තීරු වෙන් වෙලා පේන නිසා කහ වර්ණ ආලෝක තීරුව භාවිතා කරන්න පුළුවන්. right. එතකොට මේ තමයි පුතේ ඕක පරීක්ෂණාත්මකව කරනකොට අපි දකින විදිය. මේ තියෙන පුතේ අන්න අපි ආලෝක ලපේ දකිනවා මේ වෙලාවේ පුතේ ඔයගොල්ලොන්ට පේන්නේ නැතුණාට දැන් අපි මේකේ අර ප්‍රිස්ම මේසේ භ්‍රමණය කරවන්න යන්නේ පුතේ ටික ටික මොකක් වෙනකන්ද මේක ආපසු හැරෙන අවස්ථාව බලා ගන්නකම් පේනකම්. එතකොට අපි මෙහෙම භ්‍රමණය කරනකොට පුතේ මේ තියෙන අපිට පේන හැටි ඊට පස්සේ ඔන්න අපි කල්චුට්ටක මේක භ්‍රමණය කරනවා කොහෙද ඔන්න පුතේ ඔයගොල්ලෝ පේනවා. එතකොට මෙතනද පුතේ දෙකක් වෙනවා. මේ මෙයාව භ්‍රමණය වෙනකොට මේකෙන් එලියට යනවා නම් ආපහු මොකද වෙන්නේ දුරේක්ෂය අනිත් පැත්තට භ්‍රමණය කරන්න වෙනවා. එතකොට ඊට පස්සේ ඒ අතරේ මොකද වෙන්නේ ප්‍රිස්ම මේසයත් අර පැත්තට භ්‍රමණය කරනවා. එතකොට භ්‍රමණය කරපුවාම අපිට මේ පේනවා මේ මෙහෙට යනවා. ඊට පස්සේ මේක එලියට යනවානේ. ඊට පස්සේ අපි ආපහු දුරේක්ෂය ගේනවා ආපහු මේකේ දර්ශන පද්ධතියට එනවා. භ්‍රමණය කරනකොට ඔන්න පුතේ ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා වෙන වැඩි ඔන්න දැන් ප්‍රිස්ම මේසේ භ්‍රමණය කරනකොට අනන්තයන් එක පැත්තකට යනවා බලන්න හොඳට ඔන්න ගිහිලා ආන්දයක් අතපෝ හැරෙනවා දැන් පුතේ මතක තියාන් දුරේක්ෂය ලොක් කරලා තිබේ ආපහු බලන්න හොඳට පුතේ එක පැත්තකට ගියපේ ඔන්න දැන් බලන්න පුතේ ඔන්න ප්‍රිස්ම මේසේ සියුම්ම භ්‍රමණය කරනකොට වෙන වැඩි එක පැත්තකට ගිහිල්ලා ආපහු හැරෙනවා ඔන්න ඔතනදී හැරෙනවා දැක්කද ආපහු යන්න පටන් ගන්න දැන් අපි පුතේ දැනගත්තා රෆ්ලි පොතන ඉන්න හැරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ පුතේ ප්‍රිස්ම මේසේ ලොක් කර ගන්න පුළුවන්. ඊට පස්සේ සියුම් සීරු මාරු කරන්නේ නැහැ. ඔන්න දැන් පුතේ සියුම් සීරු මාරු කරන්නේ නැහැ. පාවිච්චි කරලා හැරෙන තැන ගන්නවා. හරි. සියුම් සීරු මාරු කරන්නේ නැහැ අරගෙන ඊට පස්සේ අන්න ඒක හරියටම තෝරගත්තා. ඔන්න පුතේ දැන් තෝර ගන්නවා හරියම තැන හැරෙන තැන. මොකද සියුම් සීරු මාරු කරන්නේ නැහැ පාවිච්චි කරලා හරියටම හැරෙන තැන හොයා ගන්නවා. ඔය හරියින් ඔගේනේ හැරෙන්නේ. අන්නර දැක්කද අන්නර ආපහු එහාට මෙහාට වෙන දැන් හරියටම දැන් ඊට පස්සෙ මොකද වෙන්නේ අපි ලොක් කරලා තියෙන දුරේක්ෂයනේ දැන් දුරේක්ෂයේ සියුම් සීරු මාරු කරනවා සිරස් හරස් කම්බිය ඕකේ හරියටම මැදට එනකන් දැන් ඊළඟට ඔන්න පුතේ හැරෙන අවස්ථාව අරගත්තා අරගෙන ඉවරලා දැන් මොකද කරන්න යන්නේ
දැන් කරන්න යන පුතේ මතක තියාගන්න දැන් ඔන්න මේ මේ තියෙන ප්‍රිස්ම මේසේ නෙමේ දුරේක්ෂේ තමයි භ්‍රමණය කරන්නේ අර පාටාංකේ දෙන පරිදි දැන් ප්‍රිස්ම මේසේ අල්ලන්නේවත් නැහැ ඔන්න පුතේ රීඩින් එක ගන්න ඕන හින්දා කෙලින්ම මොකද කරන්නේ දුරේක්ෂේ භ්‍රමණය කරනවා සිරස් හරස් කම්බියේ හරියටම එක එල්ලේ වෙන පරිදි නැත්නම් අරකට සමපාත වෙන පරිදි දැන් ඔන්න පාටාංක ගන්නවා අර AB දෙපැත්තෙම පාටාංක දෙක ගන්නවා ඊට පස්සේ අපි පුතේ මොකද කරන්නේ ඕකයි මේ මේකේ පාටාංක දෙක ගත්තට පස්සේ අපි ඔන්න ප්‍රිස්මය අයින් කරපුවම ප්‍රිස්මය අයින් කරපුවම අපිට ටිකක් අර ටිකක් තියුණුව පේනවා දැන් මේ ප්‍රිස්මය අයින් කරලා එක එල්ලේ එන එකට ඔන්න ආපහු සිරස් හරස් කම්බි ගේනවා හොඳට බලන්න පුතේ දැන් ආපහු මොකද වෙන්නේ එක එල්ලේ එන එකට ඇවිල්ලත් අර වගේම සිරස් හරස් කම්බි ගේනලා පාටාංක දෙක ගන්නවා ඉස්සෙල්ලා පාටාංක දෙක ගන්න හැටි කියවනේ ආන් ඒ වගේමයි A සහ B පරිමාණ දෙකෙන්ම පාටාංග දෙක ගන්නවා. ඔන්න පුතේ අපේ අර සැබවින්ම ප්‍රායෝගික අවස්ථාවේ ඒක දකින්න හැටි ගන්න හැටි. හරි. අර අවම අපගමන අවස්ථාවේ ඒක ගැන චුට්ටක් වැඩිපුර පින්නුවේ තේ නිසා ය. එතකොට ඔන්න පුතේ ගත්ත පාටාංග දෙක. මොකද්ද? අවම අපගමන අවස්ථාවේ A ගෙන් සහ B ගෙන් ගත්ත අර කෙලින්ම L එන පාටාංකයයි පුතේ B ගේ පරිමාණය 16යි කලා 50යි. ඊට පස්සේ පුතේ හොඳට බලන්න දැන් දුරේක්ෂේ කරපන්නේ කොයි පැත්තටද? හොඳට බලන්න. දුරේක්ෂේ කරපන්නේ දැන් මොන පැත්තටද? මොන පැත්තට කරපන්නේ? අයියේ. දක්ෂිනාවර්තතට කරකන්නේ. හොඳට බලන්න. එතකොට මොකද වෙන්නේ? දක්ෂිනාවර්තතට කරකවපුවාම මොකද වෙන්නේ? අන්න 16 තිබ්බ එක අන්න අර වාමාවර්තතට කරකවපුවාම මොකද වෙන්නේ? වැඩි උනානේ. ඇයි? මතක තියාගන්න. අපේ වෙනිර පරිමාණ චලනය වෙන්නේ නේ. එතකොට දැන් මොකද වෙන්නේ 16 තිබ්බ එක 15 14 13 එහෙම අඩු වෙවි ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ අන්න බිඳුවට ඇවිල්ලා 360 59 නෑ බැලුවද අනික එක එහෙම නෙමෙයි 196 තිබ්බ පාඨාංකයේ අඩු වෙනවා නේද 196 අඩු ඒකෙදිත් අපිට එන පුතේ උන්න දී පරිමාණයෙන් පාටාංක දී පරිසංගණනක් වෙනස් ක්‍රමයකට ඒක දැන් එතකොට 325න් 16ක් අඩු කරපම් කොට එන්නේ කැරකෙච්ච පැත්ත නෙමෙයි අනික් කෝණේ එන්නේ මතක තියාගන්න D නෙමෙයි එන්නේ අනික් කෝණේ එන්නේ ඒ නිසා 325න් 16 අඩු කරපුවාම එන එක අඩු කරපුවාම 360න් අපිට එන්නේ අර D මිනිමම් එතකොට මම දෙවනි ආකාරයෙන් තමයි ඒක දෙන්නේ මොකට මතක තියාගන්න අර 16 ඉඳන් 325ට යන දුක මොකද්ද 65 ධන 16. එහෙම නේද? දැන් එහෙම නෙමෙයි. ඒ කෝණේ නෙමෙයි අනික් කෝණේ ගත්තා වටේ. ඒකෙන් 360ට අඩු කරපුවාම එනවා කෝණේ අංශක 51යි. නමුත් ඒ පරිමාණය පුතේ මෙතනදී හරිම ලේසි. මොකද එකම පැත්තේ තියෙන්නේ 196 ඉඳන් 145ට අඩු වෙනවා. ඒතකොට වීඩියෝ එක බලද්දී හොඳට බලන්න පුතේ ඒ අඩු කොයි පැත්තට කරකවනකොට එයාගේ අඩු වැඩි වීම. එතකොට 196 135 අඩු කරපුවාම එනවා D minimum 51යි කලා. දැන් අපිට පුළුවන් ඔන්න පුතේ මධ්‍යන්නේ අරගෙන ගණ්ඩ D minimum. එතකොට පරිමාණ දෙකෙන්ම ගත්ත පාටාංක වල මධ්‍යන්නේ D minimum ගත්තා. එහෙනම් අපේ වැඩේ ඉවරයි පුතේ. ආදේශ කරන්න අපේ සිද්ධාන්තයට මොකද්ද? sin A දන්න D බෙදීම දෙක බෙදීම sin A බෙදීම දෙක. ඊට පස්සේ ඔයගොල්ලෝ පුතේ අන්තිමට වර්තනාංග හොයාගන්න. මම ඒක මේකට දැම්මේ නැහැ. මම මගේ ප්‍රැක්ටිකල් එක අර විශේෂිත පාටාංක දෙක ගන්න හැටි ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා ඉවරලා ඔයගොල්ලොන්ට ඊට ඇරියා ඔන්න වර්තනාංග හොයාගන්න එක හෝම්වර්ක් එකක් විදියට. එතකොට ඔන්න අපේ පුතේ ප්‍රැක්ටිකල් දෙක ඉවර වෙන හැටි. එතකොට අපිට පුතේ මෙතනදී විශේෂ වශයෙන් කතා කරන්න ඒවයි මුලදී කීපයක් කතා කරා. ඉතින් මේ කතාව තමයි මම පුතේ කීවේ මෙන්න මේ 316 ඉඳන් 360ට ඇවිල්ලා අන්න 76ට ගියා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ද නිබ්‍රමණය වෙච්ච කෝණේ ගන්න අර 2යි කියන එක. එතකොට මම ඉස්සලා කිව්වේ අනික් විදිහට ගත්තා. දැන් මේ බලන්න පුතේ 316 ඍණ 76 ගත්තොත් මේ ලොකු කෝණේ ඉන්නේ. ඒක නෙමෙයිනේ 2යි කියන්නේ. ඒ නිසා ඒකෙන් අඩු කරපුවාම එන්නේ අර 2යි නෙමෙයි ඉතුරු ටික. ඒ හින්දා තමයි පුතේ 360න් මේකේ 316 ඍණ 76 ගත්තා නම් ඒ දෙක අඩු කරේ. අඩු කරපුවාම එන්නේ අන්න ආපහු 360න් අඩු කරනවා මේ ලොකු කෝණේ. එතකොට එනවා 2යි.
එහෙමත් හොයන්න පුළුවන් නැත්නම් මම මතකද පුතේ ගත්තා 360 රින 316 මේ කෝණේ අරගෙන 76ට එකතු කරා ඔයගොල්ලොන්ට කැමති ක්‍රමයක් මතක තියාගන්න මෙතන පුතේ විශේෂයෙන්ම අපි දැනගන්න ඕන පුතේ වර්තනේ වෙලා යනවා නම් අපිට සුදු ආලෝක ප්‍රභවයක් ගත්තාම ඒවා වර්ණවලට විභේදනය වෙනවා සන්තතික දුබුනොත් අපිට කොහොමත් අමාරුයි ඒ නිසා තමයි ඒක වර්ණාලෝක ප්‍රභවයක් ගත්තේ එතකොට අපිට පුතේ මේ රේඛාව විතරක් එනවා ඒ නිසා අපිට ලේසියෙන් අපගමන කෝණය ගන්න පුළුවන් අදාළ වර්ණයට අනුරූපව ඒකට මම එක්තරා දෙයක් කියන්නම් කිව්වා පසුව මෙන්න මේ කාරණේ පුතේ ඒ තමයි යම් හේතුවකින් මේ අක්ෂය නිෂ්පාදනයේදීම निष्पादन ඒකේ පුතේ බෙදුමක දිග වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට නිල් පාට පැත්තේ බෙදුම් ගන්න අඩුයි ප්‍රධාන පරිමාණය ඔයගොල්ලෝ ඕනම විදිහක දන්නවා. ඒ පරිමාණය දුවනකොට එතකොට පහළ පරිමාණය දුවන පුතේ අංශ ගන්න වැඩි වෙනවා. දැක්කනේ අර එක එක පැත්තින් ගත්තොත් ආව මොකද? 59 කලා චුට්ටක් වෙනස් අගයක්. අනික එක ණය 59 කලා 59 අනික එකේ 58යි. අන්න ඒ වගේ දෝෂයක් එන්නේ ඉඳ තියෙනවා. හිතන්න පුතේ අපේ නිෂ්පාදනයේදීම මේ පැත්තේ විතරයි නිල් පාට පැත්තේ විතරයි වර්ණීර පරිමාණය දාලා තියෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ පුතේ? අපිට ලැබෙන්නේ નિયમિત කෝණයට අඩු කෝණයක්. අපි හිතමුකෝ නිල් පාට පැත්තේක නෙමෙයි එක පැත්තයි තියෙන්නේ මේ රතු පාට පැත්තේ. ඒතකොට අපි මනින කෝණයට වඩා වැඩි යගයක් වෙනවා. ඕම් ඔය දෝෂේ වළක්වා ගන්න තමයි පුතේ අපි මෙන්න මෙහෙම දෙපැත්තෙම අර වර්නියර් පරිමාණ දෙකක් දාලා තියෙන මොකද්ද අක්ෂය හරි මැදියේ නොපිහිටන අවස්ථාවවලදී පාටාංක වලින් ලැබෙන මිනුම් වල සිදුවන දෝෂය අවම කරගන්න තමයි මෙන්න මේ 180කින් දෙපැත්තේ පරිමාණ දෙකක් දාලා තියෙන පුතේ එය සම්පූර්ණයෙන්ම මතක තියාගන්න එම දෝෂය වළක්වා ගැනීමටමයි එහෙනම් අපි අවධාරණය කරගත්ත කාරණා ටික මතකයි මෙහිදී වර්ණාවලි මානේ විශේෂයෙන්ම කොටස් ටික පිළිබඳ අවබෝධයක් ගන්න පුතේ ඒවා ආපව අපවර වීඩියෝ කොටසේ බලලා කොහොමද ඒවා භ්‍රමණේ වෙන්නේ සියුම් සියුරු මාරු වෙන වැඩ කරන්නේ ඒවා හොඳට බලන්න ආය ආය බලන්න ඊට පස්සේ හැම වෙලාවෙම මම කියලා තියෙනවා මේදී පරිමාණ වර්නියර පරිමාණය දුවනකොට මොකද වෙන්නේ අංශක පරිමාණය දුවනකොට මොකද වෙන්නේ ඇයි අංශක පරිමාණය දුවන්නේ පුතේ දුරේක්ෂයත් එක්ක වර්නියර පරිමාණය දුවන්නේ ප්‍රිස්ම මේසයත් එක්ක එතකොට වාමාවර්තව කරකිනකොට මොකද වෙන්නේ බලන්න දක්ෂිණාවර්තව කරකිනකොට මොකද වෙන්නේ කියලා බලන්න ඒ ටික අවබෝධ කරගන්න ඊළඟට විශේෂයෙන්ම මේකෙදි සීරු මාරු කිරීම පියවර තුනක් තියෙනවා ඒ පියවර තුන ගැන විශේෂයෙන් අවබෝධ කරගන්න ඉස්සරලාම දුරේක්ෂයේ ඊළඟට සමාන්තරකයේ ඊළඟට තමයි අපි ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්නේ එතකොට අපි ප්‍රිස්ම මේසේ මට්ටම් කරන්න විශේෂිත උපක්‍රමයක් භාවිතා කරන්නේ අර තිරස් හරස් කම්බියෙන් දෙපැත්තේ ආංශික පරාවර්තනයෙන් වෙලා එන දික්සි දුරේ ප්‍රතිබිම්බය සමාකාරව වෙන් වෙනකන් අවස්ථා දෙකේදී සීරු මාරු කරනකොට මෙන්න මේ FED කියලා මම දාලා තියෙන පුතේ මේක වෙනම ගත රූපයක් මේ එන තුනෙන් අර ලම්බකව තියාගත්තේ ED නම් ED ඉස්සරලා සීරු මාරු කරනවා කියලා හිතනෝ T වලදී මේ පැත්තේ AB වලින් එන පැත්තේදී E හරි D හරි මේ දෙකෙන් එකක් ඊට පස්සේ අනිත් පැත්තට ගියාම පස්සේ පුතේ F ගන්නවා. එතකොට ආපහු AB පැත්තට එනකොට ආපහු ගන්න මොකද්ද? E නම් ඉස්සරලා ඔයගොල්ලෝ සීරු මාරු කරේ E. එතකොට D අය අල්ලන්නේවත් නැහැ. ED ගෙන් අල්ලගත්තේ E හෝ D නම් අය මේ දෙන්නගෙන් එකණයි ක්‍රමණය කරන්න හැම වෙලාවෙම AB පැත්තට ආවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියාම පස්සේ පුතේ උන්නා F බ්‍රහ්මණය කරන්නත් පුළුවන්. මේක පුතේ තෝරා ගන්න පුළුවන් ඔබට අවශ්‍ය පරිදි. හිතන්නකෝ AB පැත්තේදී D ව සීරු මාරු කරා කියලා. එතකොට එහෙමනම් අන්න අනිත් පැත්තට ගියන් පස්සේ ඔයගොල්ලන්ට පුතේ F සීරු මාරු කරන්න පුළුවන්. එතනදී හැම වෙලාවෙම මතක තියාගන්න ඔබට තෝරා ගන්න පුළුවන් මෙතනදී බය වෙන්න එපා. ඕනෑම එන දෙකක්. හරි. එන දෙකක් ගත්තොත් හුඟක් වෙලාවට මේ ලම්බක රේඛාවේ එකයි අනික එකයි ගත්තාම වඩාත්ම පහසුයි පුතේ මට්ටම් කරගන්න. එතකොට පළවෙනියට මතක තියාගන්න මෙතනදී මේ ආංශික පරාවර්තනය වෙනකොට අපිට මොනාලෝක ප්‍රභවයක් තිබුණක් කමක් නැහැ. නමුත් අවම අපගමන කෝණය වෙනකොට අනිවාර්යයෙන්ම ඒක වර්ණ ආලෝක ප්‍රභවයක්මයි පාවිච්චි කරන්න මොකද අර වර්ණ විභේදනය වෙන නිසා. එතකොට විශේෂයෙන්ම ප්‍රිස්මේ තබනකොට ප්‍රිස්මේ
ශීර්ෂයේ කේන්ද්‍රයේ තියන්න ඕනේ මට්ටම් කරන්න යනකොට ඇයි එතකොට තමයි සමාකාර දෙපසට ආලෝකයේ වින් වෙන්නේ පුතේ අරිය විසරණයක් ගන්න පුළුවන් සමාකාර ඊළඟට එක් ධාරයක් ලම්බකව තියාගත්තාම ඔකට පුළුවන් මොකද වෙන්නේ අහසුවේ මේක මට්ටම් කරගන්න ඉක්මනින් මට්ටම් කරගන්න